අද අපි කතා කරන්නේ let's talk about money money money. ඒ හොච්චර වටිනවද කියනවනේ? ඒක චොක්ලට් ටික කාලා බිස්කට් ටික තියලා. සත්‍යනි ඔන්නයි. සමහර වෙලාවට ඉතුරු නැති වුණාම සත ගානට මොන හරි අපිට ටොපියකුත් හම්බුනා. ඒක නිකන් මාර් වීලි. ඔව් ඒක ටික දවස තියන් ඉඳලා තමයි කන්නේ. ඒක හරි ඒක හරි. අපි ගමේ යන්නේ ඉතින් ගමක් නැහැනේ. කටු බැද්ද තමයි. කටු බැද්ද රොක්. Hi guys, welcome to Chatterpod. Sri Lanka's number one family podcast. Paul හැමෝටම එකතු වෙලා බලන්න පුළුවන් අපේ podcast එක, අහන්න පුළුවන් අපේ podcast එක. වයස් ભેදයකින් තොරව. අපි ඇත්තටම පටන් ගන්නකොට අපි ඇත්තටම මේක plan කරනකොට අපේ ඔළුවේ තිබ්බේ අපි අපේ දේවල් share කරගන්නවා. පොඩි fun දේවල් කතා කරන platform එකක් විදිහට හදාගන්න. But after 20 plus episodes, ඒක දැන් ගොඩක් අද අපි ඉන්නේ SL vlog studios වල හැමදාමත් වගේ. ඉතින් මෙතනින් අපිට දවස් දෙකක් විතර ඉන්න බැරි වුණා. එදා අපිට ගොඩාක් මිස් වුණා. මොකද හැම දෙයක්ම මෙතනින් අපිට support කරලා දෙනවා, facilities and everything. ඉතින් big shout out for yes, them. big shout out. ඉතින් අද අපි කතා කරන්නේ let's talk about money money money. money එක්කම ආපු තව එකකුත් කියන්න එපා. මොකද? හැමදාම ඔයාලා කියන අද මම කියන්න. we are wearing fab fam. ah yes. plus money sound එක දුන්න ඔක්කොටම big big thank you. Thank you for trusting us and අපිට එක ස්ටයිල් කරනවාට අධිකරම ඉන්න කියලාත් request කරන්න. Okay, let's come back to the topic. Come back යන්න තාම පටන් ගත්තේ නැහැ. අපි අද කතා කරන්නේ money ගැන. සල්ලි. සල්ලි කියන දේ අපේ life එකට කොච්චර වුණේද, සල්ලි හින්දා අපේ ජීවිත කොච්චර වෙනස් වෙනවද, අපි දෙන්නට මොන වගේ impact එකද තිබ්බේ සහ තියෙන්නේ කියලා. අපිට දැන් ඒක කොයි වගේද හෙල්ප් වෙන්නේ, ඒක කොච්චර ඉම්පෝර්ටන්ට් කියලාත් අපි කියන්න ප්ලෑන් කරනවා. මොකද ගොඩක් අය අපි දැක්ක අපෙන් අහලා තියෙනවා කොහොමද ඔයගොල්ලෝ සල්ලි බැලන්ස් කරන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන ඒ වගේ මාතෘකා. අද අපි ඒක නෙමෙයි කතා කරන්නේ. නමුත් එතෙන්ට යන්න අපි සල්ලි ගැන මොකද හිතන්නේ කියන එක කතා කරලා හිටියනම් හොඳයි කියලා අපි හිතුවා. අපේ පොයින්ට් ඔෆ් view එක විදිහට. Yes. The investments ගැන අපි එතකොට ඉස්සරහට කතා කරමු. ඔව්. හරි, සල්ලි බුදු අම්මෝ එන ගානවා එළියේ. හරි, සල්ලි ඉසුරු ඔයාට කොහොමද පොඩි කාලේ සල්ලි කියන දේ දැනුනේ? දැනුණා. ඔයාට සල්ලි තිබ්බද පොඩි කාලේ? නෑනේ.
ඒකනේ අපි අපි හැම වෙලාවෙම මේක නම් ගොඩක් වෙලාවට අපි දෙන්න මේ මේ පොඩ්කාස්ට් එකේදී මෙන්ෂන් කරා අපි දෙන්නම නෝමල් ෆැමිලිස් වලින් ලොකු නාය ඉතින් අර සල්ලි කියන එක හැම වෙලාවෙම කන්සර්න් එකක් නෙමෙයි ඒක පොඩි පොයින්ට් එකක් විදිහට තිබ්බා අපේ ඔළුවේ මොකද ඒක ලොකුවට අපිට තිබ්බලෙන්ද මට අපිට පර්සනලි මේ වාහනයක් එහෙම තිබ්බෙන්ද මං කිව්වා ඒ කාර් එකනේ මුලින්ම ඩ්‍රයිව් කරේ ඒක ඊට පස්සේ සාමාන්‍ය සමහර දේවල් දැන් අපි දකින්නවනේ දැන් මේ කාලේ සමහර අයට ගන්න හම්බෙන ලොකු ලොකු සමහර ෆැන්සි දේවල් අපි කියමු ප්ලේස්ටේෂන් එකක් අරව මේවා ඒ වගේ දේවල් පොඩි පොඩි දේවල් පොඩි කෙනෙක් විදිහට හිතද්දි පොඩි පොඩි නැති ඒවා තිබ බට් අනිත් පැත්තෙන් ඕන දේවල් බේසික් ටික ඉහෙරත් උඩින් තිබ්බා ඒක වෙනම දෙයක් බට් අරග හැම වෙලාවෙම පොඩි එකට ඔළුවේ තිබ්බා ඉතින් එහෙම අපි සේව් කරන්න ඕනේ පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ ඒක පොයින්ට් එක ඔළුවේ තිබ්බා ඔයාලට කොහොමද මටත් එහෙම තමයි ඉතින් මම පොඩි කාලේ ඉඳන් කිව්වොත් ගොඩක් මේ අවුරුදු මට කරේ 28 අවුරුදු 30න්නේ අපි අපේ ගෙදරකට ගියේ අපිට කලින් අපි දෙන්න ගයක් ගත්තා මොකද්ද වෙන්නේ කියලා අපි ගයක් ගත්තා නමුත් අපේම කියලා ගේක අපි පදිංචිරගෙන ඇතර මම අම්මයි තාත්තයි එක්ක ඉන්න කාලේ කුලියට තමයි හිටියේ මගේ ජීවිත කාලෙම අපි රෙන්ටඩ් හවුස් එකක තමයි එතකොට මට මතකයි මම ඉඳන්නේ මම ගෙවල් ඉඳලා ඇති 15ක විතර මාරු වෙනවා ඉතින් ඒ ස්ට්‍රගල් එක මට ටිකක් මතකයි මොකද අම්මයි තාත්තයි ට්‍රයි කරන්න ඇති නමුත් ඒක කවදාවත් ඒගොල්ලන්ට සපුර ගන්න පුළුවන් වුණේ නෑ මොකද මාවත් බලා ගන්න ඕනේ ගෙදර එක්ස්පෙන්සස් උත්තින ඉතින් ඒවත් එක්ක එතකොට තාත්තා මුලින් අපේ කන්ස්ට්‍රක්ෂන් වල හිටියේ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් විදිහට ඊට පස්සේ එයා යාගේ බිස්නස් එකක් බිල්ඩ් අප් කරා නමුත් මම දකින දෙයක් තමයි අපේ තාත්තට මනි බැලන්සින් කියන එක ලොකුවට එයාට ස්කිල් එක නැහැ. අපේ අම්මට පුළුවන්. ඉතින් හැම ගෙදරම ওই වගේ බැලන්ස් වෙනවානේ. නමුත් ඒ දෙන්නම එකතු වෙච්ච තැන ලොකු ඉන්වෙස්ට්මන්ට් වල මම දැක්කේ නැහැ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ඕකේ. ඉතින් ඒක නිසා අර දැන් ගයක් ගන්නවා කියන්නේ මං හිතන්නේ කෙනෙක්ගේ ජීවිතයේ තියෙන මාරම achievement යන්නේ. ඉතින් මම හැමතිස්සෙම අර ගෙවල් වලට මාරු වෙනවා. ඉතින් ඒ දේ මට දැනලා තියෙනවා. නමුත් අඩුපාඩුවක් මට කවදාවත් මම කලින් පොඩ්කාස්ට් වලත් කියලා දෙනවා ජීවිතේට අපේ අම්මයි තාත්තයි මට දැනෙන්න දීලා නැහැ. මම දන්නවා අනිවාර්යයෙන් මේගොල්ලෝ එක go through කරන්න ඇති. මොකද සමහර වෙලාවට අපිට මට මතකයි මේවා කාලා දිනවනේ it's very here chocolate fingers. ඒ වගේ කෑම අපිට හරි fancy නේ. දැන් මට හැරිලා බලද්දී හිතෙනවා නේ ඒව එහෙම fancy කෑම නෙමෙයි වනිකන්. normally api snack karana dewa den den lama inte specially namada apita araga nikan kena fancy de mata hitenawa e kale salli wala ehemara mara concern ekakut neme nikan eka mara deyak neme namuth meke apita anith ayata salli thiyena kenekta saapekshawa apita aduwak thiyena kina de mata therilla thiyena oh eka hari but anith patten ehemara අර අවුලක් නෙමෙයි ඒක මම දැන් අර රිච් වෙරි නෙමෙයි මේ චොක්ලට් ෆින්ගර්ස් එක මොන හරි මොන චොක්ලට් එකක් කියමු බිස්කට් පොඩි මාරියෙක් වුණත් ඒක මාර ලොකු දෙයක් ඉතින් අපි ඒක දැන් මේ මට චොක්ලට් ෆින්ගර්ස් මතක් වෙන්නේ නේද ඒ හොච්චර වටිනවද කියනවනේ ඒක චොක්ලට් ටික කාලා බිස්කට් එක තියලා සත්‍ය නියෝ නෑ වියර්ඩ් කෑම බිට් එක මේක වියර්ඩ් කෑම කරන්නේ නෑ ඔය කාලා නැද්ද මම පොඩ්ඩ කාලාද ඉතුරු කරගෙන තරු කාලා ඒ වගේ ඒවා කරලා නෑ ඔව් හැබැයි මොකද පොඩි කාලේ එක එක විදිහටනේ කන්නේ එක එක අයද ඔයාගෙන අමුතුම විදිහකට ඔයා කෑම කාලා තින් මට පේන විදිහට ඒක ඇත්ත ඒ තිබ්බ මේක තිබ්බ හැම වෙලාවෙම අනිත් එක මට දැන් ඇතරටම අපිට පුතෙක් ඉන්න හින්දා අපිට ඒක තේරෙන්නේ නැත්නම් එයා ඇවිල්ලා අපි කකා ඉන්න දෙයක් ඉල්ලුවොත් අපි තව කෑල්ලකුත් දෙයි ඔව් මට හැම වෙලාවෙම මම දැකලා තියෙනවා ඈ ඔයා වැඩි දෙන්නේ තාම ඉල්ලන්නේ නැහැ මේ වෙලාවට ලොකු නාමිල්ලා ඉස්සර මෙෂර් කළානේ කන්නේ හරි හරි කන්නේ සෝරි ඉතින් එතකොට මට හොඳට මතකයි අපේ අම්මි අපි සමහර මොන හරි දෙයක් ගෙනාවොත් මැස් ස්පෙෂල් ඕක ලොකුවට වෙන්නේ මස් කෑල්ලට මස් එහෙම අඩු වුණාම ඉල්ලද්දි එයාගේ කෑල්ල දෙනවා පස්සේ මට පොඩි කාලයක් ගියාම දුක හිතුණා ඒ කියන්නේ දැන් අපිට අපේ බබා හම්බෙන්න කලින් එහෙම අනේ මෙයා එහෙම කන්නේත් නැතුව අපිට දුන්නනේ කියලා එයාගේ පැත්තෙන් එයාගේ පොයින්ට් ඔෆ් වියු එකෙන් හිතද්දි ඒක පොඩි දෙයක් එයා සතුටෙන් වෙන්නේ නැති ඕක දෙන්නත් ඇත්තේ ඒ කියන්නේ අපි පොඩි කාලේ අපිට ලිමිටඩ් facilities and assets තමයි තිබ්බේ but maximum satisfaction එකක් මට හම්බුණා ඕක පොඩි මට හිතෙන ඉස්සරු ඒ මොකද ඒකනේ අපේ ලෝකේ සමහර අපි හිතමු ඊට වඩා ලැබිච්ච දැනිච්ච එක්ස්පීරියන්ස් කරපු ළමෙක්ට තමයි ඕකේ වෙනස තේරෙන්නේ ප්ලස් තිබිලා නැති වුණා නම් ඔන්න අපිට තාම ඒක දැන් මම කියන්නේ තිබ්බනේ දැන් අපිත් එක්ක ඉන්නවා කියමු අපි ඉන්න බවුන්ඩරි එකේ ඉන්නවා දැන් ඔයා මම අපි ඔක්කොම එකම ජාතියේ අපිට අපේ අපිත් එක්ක හැංග් අවුට් කරන්න එනවා ටිකක් රිච් ෆැමිලි එක අපි බිස්කට් එකක් අදි බිස්කට් 10ක් විතර කන ළමයි ඔව් දැන් අපි එතකොට ඉන්නකොට අපි ඔක්කොම එක ගානෙන් නම් හම්බෙලා තියෙන්නේ
he might expect more. Oh, එතකොට අන්න යාඩදම තේරෙන්නේ මේකේ අඩුව. අපිට තේරෙන්නේ. එතකොට ඇත්තටම හැම බලද්දි අපි හැමෝම ගන්නකොට ඒක තමන් හිටපු අර වා කිව්ව සර්කල් එකේ තමයි හැමෝටම ඉඳලා තියෙන්නේ. Unless ගොඩාක් අමාරුවෙන් අර බේසික් ටිකක් නැති වුණොත් ඉතින් ඇත්තටම මේක සෑහෙන්න දැනෙන්නේ තියෙනවා කොච්චර කොච්චර පොඩි දෙයක් වුණත්. But luckily අපිට එහෙම බේසික් ටික මේ වුණා and අපි හිතනවා ඒක ඉස්සරහට යද්දිත් මේ බේසික් ටික අපිට තියෙයි අපේ බබාලට අපේ ළමයින්ට අපි අපේ නෙමෙයි ඕන කෙනෙක්ගෙකට ඒක තියෙන්නේ මොකද ඒක ඒ දෙක තිබ්බොත් එහෙට මෙහෙට ෆික්ස් කරගන්න පුළුවන් අනිත් පැත්තෙන් පොඩි කාලේ ඔය අරවත් ෆන්නේ දැන් පොඩි කාලේ පොඩි පොඩි ගණන් හම්බෙනකොට රුපියල් 20ක් එහෙම දුන්නාම 10ක් දුන්නම එන නිකන් වෙල්දි ෆීලිං එකක් යනවා මම කරන්නේ දැන් 20 ඒවා දුන්නා 20 එකතු කරනවා ගාන්ට ලස්සනට එහෙම කළා තමයි වියදම් කරන්නේ වියදම් කරන්නේ දැන් සමහරට එකතු කළ ටික විතරයි ෆන් සමහරට බිම බිම තිබිල හැම හැවුනවත් එහෙමනේ එන ෆන් පොඩි පොඩි නේකක් තියෙනවා දැන් මේ දැන් පුංචි කාලේ අපි සල්ලි එකතු කරන පැත්ත ගැන කිව්වොත් දැන් අපි දෙන්නම අර කිව්වා වගේ අපිට නෝමල් කියන්නේ සාමාන්‍ය ෆැමිලිස් වල එහෙම අපිට අඩුවක් නොතිබුණාට අනිවාර්යයෙන්ම ෆැමිලිස් වලට ප්‍රශ්න when it comes to money අනිවාර්යෙන් තියෙන්නේ නැති නමුත් දැන් අපිට අර ඔය පොඩි පොඩි සල්ලි හම්බ වෙනවනේ එහෙම ඔයා එකතු කරන පැත්තට නැත්නම් කැටයක් වගේ තියාගෙන පැත්තට හිටියද නැත්නම් එහෙම තිබ්බා as a child අර පොඩි අර බැංකුව වලින් එහෙම ඉස්සර හම්බෙන ඉස්ස සේම් අලියෙක්ද කොහෙද ඒකක් තිබ්බා ඒක pink color වන්ද බැංකුවનો කියයි purple ද it's pink and blue මොකද වගේනේ ඒක මට මතක එහෙම එකක් තින් තව අර මැටි එකක් එහෙම තිබ්බා ඉතින් අර වගේ හැබැයි හાર્ඩ් කෝ එහෙම එකතු කරපු කෙනෙක් නෙමෙයි මම හැබැයි it was දැන් ඔහොම එකතු කරගෙන යද්දි එක දැන් තාත්තා හැම දෙනවා කැටයක් මේකට පහේකස් විතරයි මට 10 11 විතරයි එහෙම ඒක පොඩි මොටිවේෂන් එකක් කියලා මේක කියනවා එහෙම කියලා හරි දර උස්ස බලනවනේ සද්දේ ලොකුද කියලා අර බරයිද කියලා නේ ඉස්සරහනික අපි පොඩි කාලේ මේ මොනවාද රුපියලට තියෙන වටිනාකම මාර වැඩිනේ එතකොට දැන් අපි ටොපියක් රුපියලට ගත්තේ 750ට ගත්තා අර পেපර් මින්ට් වගේ බුල්ට් අර මේ ඔව් ඉතින් මේ මාර වටිනාකමක් තිබ්බ එතකොට රුපියල් 10ට මම රුපියල් 5යි බිත්තරේ අපි චූටි කාලේ දැන් ආයේ පැත්තට යනවාද මන්දරට එහෙම ගියොත් හොඳයි 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 මේ කොහොම හරි ඒ ඒ වටිනාකමත් එක්ක දැන් අපිට හම්බෙන චූටි මුදලට උනාත් අපිට මොනහරිතයක් ගන්න හැකියාව තිබ්බා ඇන්දර එකතු කරන්න පොඩි මොටිවේෂන් එකකුත් තිබ්බා මම හිතන්නේ අපේ ජෙනරේෂන් එකේ කවුරු හරි මේක අහගෙන ඉන්නවා නම් පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕගලන්ටත් ඒ වගේ එක්ස්පීරියන්සස් ඇති සමහර වෙලාවට මේ ඉතුරු නැති වුණාම සත ගානට මොනහරි අපිට ටොපියකුත් හම්බුනා ඒකත් නිකන් මාර ෆීලිං එකක් ඔව් ඒකත් එක දවසක් තියන් ඉන්න තමයි කන්නේ ඒක හරි ඒක හරි ඉතින් අර මං හිතන්නේ අපි දැන් අපිට ආය පොඩි කාලේට යන්න බෑ ඒ ගොළුේ කොහොමද දැන් ආයේ වැඩ කරන්න කියලා බට අර ස්මෝල් තින්ග්ස් මැටර් එකක් ඇති ඉතින් ඕන කෙනෙක්ට එහෙම දැන් එකම දේ දැන් ඉතින් සුට්ටා අර ෆැන්සිලානේ තියෙන්නේ දැන් ඉතින් බුල්ට් අරම මේක ලොකු දේවල් නෙමෙයි වෙන්න පුළුවන් දැන් ඉතින් ටිකක් තව ටිකක් ටෙක්නොලොජි වයිස් සෝෂලි ඉකොනොමිකලි ටිකක් දැන් අප්ග්‍රේඩ් වෙලා හින්දා බට් මම දැන් ඒත් අර අපේ ඔයා කිව්වා වගේ අපේ වයසේ මේ ඔය නිකන් 90 එහෙම ඉපදුනායේ ඒක ලොකු ඒක ඔළුවට එනවා ඉතින් මම කැමතියි ඒ කාලේ හිටපු එකට ඒ කාලේ තිබ්බ දේවල් වලට දැක්ක දේවල් වලට මම හරි කැමතියි මම දැන් ඒක බයස් ඇති ඉතින් 2000න් පස්සේ ආයත් ඒගොල්ලෝ කැමතියි ඉතින් ඒගොල්ලෝ දැක්ක දේවල් වලට මේකෙදී අපි පොඩි බයස් එකක් තියෙනවා ඉතින් අර අපි දැකපු අහපු සමහර දේවල් කාපු දේවල් එහෙම බලද්දි දැන් ඉස්සර මට තව එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මම මේක ඔයාලට කියලා දෙනවා දැන්නේ දැන් අපි පොඩි කාලේ අවුරුද්දට යනවනේ ගමේ එතකොට ගනුදෙනු කරන වෙලාවට අපේ ලොකු අම්මගේ හස්බන්ඩ් මේ පැටි අංකල් එයා තමයි අපිට ගනුදෙනු කරන්නේ. එතකොට ගනුදෙනු කරන්න සාමාන්‍යයෙන් අතේ හැමතිස්සෙම සල්ලි තියෙන කෙනෙක් නේ. ඔව්. ඉතින් මේ දැන් අපේ අම්මත් මම දැනේ මම දැකලා දිනා එයාගෙත් අර මොන්දනේ වැත්තද කියලා ධන රේඛාව කියන්නේ අපේ අම්මගේ ධන රේඛාවර මෙහෙම ගාන්ට කෙලින් තියෙන හිමයගේ. ඔයයි මන් දන්නේ කොහොමද කියලා අපිව බලන්නේ. බලේ නෑ මම හරියට. ඒගොල්ලන්ගේ අතේ හරියට සල්ලි හැමතිස්සෙම තියෙනවා. මොකක් හරි වෙලා දැන් හදිස්සි අපි දෙන ගෙදරින් යද්දි අපේ අම්මගේ රුපියල් 5000 කිලෝ අපේ අම්මගේ කෑෂ් ඕන වෙලාව තියෙනවා. අපේ තාත්තා මේක අහගෙන ඉන්නවා නම් අපේ අම්මම කියලා දී නැහැ කියලා සල්ලි අපයාගේ ඕනලාවක තියන අර. එයා ආවිල්ලා අපිට බේරෙන්න පුළුවන් කෙනෙක්. මේ වෙලාවේ සල්ලි කෑෂ් තියෙන කෙනෙක්. අනිවාර්යයෙන්. ඉතින් මේ ඒ අපේ මාමත් එමය. ඉතින් එයාගෙන් තමයි හැමෝම ගනුදෙනු කරන්නේ. දැන් මුල පුංචි කාලේ අපි දැන් අපි අවුරුදු 4-5 කාලේ වලට අර බුලත් කොලේ අතර රුපියල් 5යි ආවේ. ඕක දැන් එන්න 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 ප්‍රොමෝට් වෙනවා. හරිද? අවුරුද්දේදී 10 20. ඉතින් හරීම සතුටක් තමයි. ඔය රුපියල් 20 තියන් ඉන්නවා ඊළඟ අවුරුද්ද වෙනකම්. මන් දන්නේ අපිට එච්චර හැකියාවක් කොහොමද තිබ්බ කියලා. ඒක ඔළුවට තියන් ඉන්නේ.
අපි එච්චර සල්ලිවලට වටනාකමක් දුන්න මට හිතෙන්නේ අපිට එච්චර අපිත් එක්ක සල්ලි සැරි සරපු නැති නිසා තමයි එහෙම වටනාකමක් අපිට දෙන්නේ. මං හිතන්නේ ඒක මාර හොඳයි කියලා. ඒක ප්ලස් පොයින්ට් එකක් විදිහට තමයි මම නම් ගන්නෙ. ඔව් අනිත් එක ගොඩක් වෙලාවට අපේ වැඩිහිටියයත් ඉතින් ගොඩක් ඒකට අපි පුෂ් කර සමහරවිට බිම දාද්දී පා ගන්න හැමවිට එපා කියනවනේ. ඒත් ඇත්තට මේක සමහර මොකද ඒක කියන්නේ ඒක මේ සයන්ටිෆිකලි බලද්දී හැම දෙයක් නෑ. බට් ඒක ඇත්තට මේ ගෞරවයෙන් දෙන්න ඕනේ ගොඩක් එහෙම දෙන්නේ සමහර අයට ඒ සමහර වෙලාවට ඒක ඇවසෙන්නේ නැති අය ඒක තියෙන වැලියු එක තවත් වැඩි අය වෙන්න පුළුවන් මං හිතන්නේ තියන ඒක කරනවා බට් අරගොල්ලෝගේ වැඩි ඇති අපිට මටත් තිබ්බේ එක්ස්පීරියන්ස් එක තමයි දැන් අපි ගමේ යන්න ඉතින් ගමක් නැහැනේ කටුබැද්ද තමයි කටුබැද්ද රොක්ස් ඩෙෆිනිට්ලි මේ ඐ තින්ක් අපිට එතකොට ගොඩක් වෙලාවට අපේ ගෙදරට තමයි අවුරුදු දවසේ එන්නේ කට්ටිය ඉතින් ඒත් අර වගේ ඉතින් සල්ලි දුන්නා පස්සේ තියා ගන්නවා ඉතින් සාක්කුවක දාලා හොඳට රෝල් කරලා නෙමෙයි නවලා තියාගෙන ඉඳ එදාම යනවා අපිට ගිහිල්ලා බයික් එක ගිහිල්ලා එක්ක කඩේකට ගිහිල්ලා චොක්ලට් ගන්නවා ආ ඔයගොල්ලෝ අපි වගේ තියාගන්නේ නෑ නෑ අපි කැසිල්ල ටික ඉන්නවනේ බයික් හැමෝටම බයික් එකක් තිබ්බා ඉතින් එහෙම එක්ක ඩබල් දාගෙන ගිහිල්ලා අර ඒ කාලේ තියෙනවා එක මේ කේක මේ බ්‍රෑන්ඩ් බයිස් කිසිම දෙයක් සම්බන්ධ නැහැ අපිට අපි මේක සමහර ප්‍රොමිසස් ඉස්සර කියලා තිබ්බා අර පොඩි කියුබ්ස් වගේ චොක්ලට් අවුරුදු කාල ෆන් අවුරුදු තමයි ෂෝක් මොකද ස්පෙෂලි ගනුදෙනු කේස් එක අන්තික වැඩිම අම්මලට වියදම් වෙනත් කාලේ අවුරුද්දර මණික එක ඇඳුමනි ගන්න. ඔව්. ඒ අවුරුද්ද. ඒකෙන්? ඒ කියන්නේ ඇඳුම් ගන්නවා. නමුත් මට මතකයි අවුරුද්දට කියලා ගන්න යන්න ඇඳුවා මාරයි. මාරුනේ. කියන්නේ එච්චර හිම ඇඳුම් වලට වටනාකමක් දීලත් නැහැ. අපි ඉතින් හරිම සිම්පල් ලයිෆ් තමයි අපි පොඩි කාලේ ගත කරේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අපේ ඒ ඒජ් එකේ හිටියා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්සස් උත් අපි කැමතියි ෂෙයා කරගන්න. ගස් වලට ගහන්න. හරි. අපි දැන් එතන යන්. දැන් චූටි කාලේ හරි සුන්දරයි. සල්ලි කියන්නේ මොකක්ද? සල්ලි කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒකෙම ලොකු වටිනාකමක් තිබුණේ නැහැ. බට් වටිනාකම ඔළුවේ ෂේප් එකේ තිබ්බ දෙයක් නේ අපිට. ඔව්. ඊට පස්සේ අපි මූව් ඔන් වෙනවා අපේ ඉගෙන ගන්න දේවල් එක්ක. දැන් මම ඉතින් ඇත්තටම අම්මලාට එහෙම ලොකු කරදරයක් කරේ නැහැ. ඩිග්‍රී එකත් මම රජේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත. ඉතින් එතන ලොකු ගාණක් බේරුණා. හැබැයි එතනදී කියනෝනේ අපේ අම්මලා හොඳට මාව උගන්වන්න පුෂ් කරපු නිසා, ඒ කියන්නේ ක්ලාසස් වලට දාලා ඒ හැමදේම දුන්න හින්දා තමයි අතන බේරුනේ. ඒක නිකන් ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ තමයි මම දකින්නේ. අනිවාර්යයෙන්ම. ඔව්. ඉසුරුත් මාව දන්න විදියට ඔයාම තමයි හම්බ කරගෙන ඔයාගේ ඩිග්‍රී එකට ගෙව්වේ. ඇයි ඔයාට එහෙම වටිනාකමක් ඒ කාලේ ආවේ? මට අරක මං අර කලින් කිව්ව එක මට කොහොමවත් ෆිගර් අවුට් වෙලා තිබ්බේ. පොඩි අමාරුකමක් තියෙනවා. මොකද පොඩි හෙසිටන්ට් එකක් තියෙනවා වියදම් කරන්න, ලොකුවට වියදම් කරන්න. මම අපි දැන් අර එක එක අයව හම්බෙනවා, ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් අවම වෙනවා, අයියලා අක්කලා හම්බෙන. දැන් ඒගොල්ලොන්ගේ අම්මලා තාත්තලා මේගොල්ලන්ට දෙන ගාණයි අපිට හම්බෙන ගාණයි එක්ක ඒගොල්ලෝ වියදම් කරන විදිය අපි වියදම් කරන විදිය සෑහෙන්න වෙනස්. ඒක ඉතින් මට පොඩ්ඩක් මුලින් ඉඳලා පොඩ්ඩක් මම දැන් DNA එකට වැදිලා තියෙනවා. ඉතින් මම ගොඩක් කරදර කරේ නැහැ. මම මේ මගේ හොඳක් කියනවනේ වලට මම හොඳ වෙලාවට මට හැම වෙලාවෙම ඒත් පස්සේ කාලෙක මට හිතෙනවා මම ඇත්තටම සමහරවල් රුපියල් 10,000ක් විතර ඉල්ලුවොත් මොකක් හරි දෙයකට මේගොල්ලෝ ෂුවර් එකට ස්ට්‍රගල් කරනවා. නොදිත් බෑ, දෙනවා අනිවාර්යයෙන්. එහෙම ඒකුත් හොඳ වෙලාවට මට ඒක ෆිගර් අවුට් වුණ හින්දා මම හිතුවා එහෙම ලොකුවට ඇනයක් වෙන්නේ නැහැ ඔය ගැන මම එක අහන්න. මොකද මොනෝනේ ඒගොල්ලෝගේ හිතරත් අවුල්නේ කියලා. එසේ මම A-level ඉවර වුණ ගමන්ම පොඩි ජොබ් එකක් කොහොම හරි කරන්න ඕනේ කියන එක මගේ ඔළුවට වැටුණා. දැන් නිකන් උත් ඉන්නේ. ඔව්. එහෙම කියලා ඉතින් මං එන මේ ඩෙඩිකේට් වෙලා උදේ නැගිටලා එහෙම ඊට පස්සේ දවසේ හොඳට ෆිල්ම් බලලා ඉතින් පොඩි බ්‍රේක් එකක් ගත්තා. මොකද ඕන කෙනෙක්ට ඒක ඕන. පස්සේ මම කොහොම හරි ජොබ් ඉන්ටර්විව් එකක් කොහමරි මේව කරගෙන යනවා කියලා අඳුරන අඳුරනට කිව්ව CV එකකුත් පොඩ්ඩක් හදාගෙන පොඩි ෂර්ට් එකකුත් මගේ කසින් අයකින් අපේ අර ගෑන අයම තමයි එයාගේ ෂර්ට් එක මේ සපතු දෙකකුත් දාගෙන මට තාම ෆස්ට් ඉන්ටර්වියු එකේ බ්ලූ කලර් ෂර්ට් එකයි බ්‍රවුන් කලර් ෂූස් දෙක කලිසම් මගේ එඳන් තමයි ගියේ. ඉතින් කොහමරි මම ඊට පස්සේ පොඩි ට්‍රේනි ප්‍රෝග්‍රෑම් එකකට ගියා. එතනින් පොඩි ගාන එතනින්ම පටන් ගත්තා. ඉතින් ඩිග්‍රී කරා ෂේප් එක මමම තමයි ගෙවා ගත්තේ අවුරුදු 3 පොඩ්ඩ පොඩ්ඩ. මම ලෝන් එකක් ගත්තා ෆස්ට් ටයිම්. බයෙන් බයෙන් ගත්ත. ඉතින් දන්නේ නැහැ මේක කොහොම හරි කළා ස්ටුඩන්ට් ලෝන් ගන්න පුළුවන් කියවින්ද ගත්ත පොඩි ගාණක්. ඒකෙන් තමයි ගෙවාගෙන ගිය ෂේප් එක. ඉතින් එතකොට ඒවට දැන් සල්ලි වල වටිනාකම ටිකක් වැඩිපුර දැනෙන්න අරන් තියෙනවා. දැන් මම මට මුලින් පොඩි දෙයක් මට මේ කියන මේ සල්ලි ගැන කතා කරනකොට ඒක ෆස්ට් ටයිම් මට හොඳටම තේරෙන්නේ. මම අර ස්ට්‍රෙස් වුණ ෆස්ට් ටයිම් මේ ඒ කාලේ මට ඕනුණා මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න ගෙදරට. ඉතින් ගත්තා එක. ඉස්සර ඒ කාලේ ඩොංගල් හරි ලොකු දෙයක්. ඉතින් මේක
පොඩි කාලේ ලිමිට් එක මොකද්ද කියලා දන්නේ ලිමිට් එක පැනනද කියලා හොයාගන්න එක එක මේ තරම් ස්ට්‍රේට් ෆෝඩ් නේ ඉතින් ඒ කාලේ මං හිතන්නේ ඇති 2010 11 කාලේ වගේ මේ එක පාටම 14,000 බිලක් ආවා එදා ෆස්ට් ටයිම් මම නිදාගත්තේ නැහැ මට නිින්ද යන්නේ නැහැ මේ කොහොමද දැන් මේ 14,000 අම්මලාගෙන් ඉල්ලන්න බෑ ඒත් මං කොහොම හරි කාගෙන්ද ඉල්ලලා තමයි ඒක අම්මගෙන්ම ඉල්ලලා ඒක පොඩ පොඩ ගෙවන්න තමයි මේව කරගත්තේ අම්මලා නෑ නෑ පස්සේ පස්සේ ඒකකුත් තියෙනවා ඉස්සරහට කියන්නේ ඒ උනේක ඉතින් මේ කොහොම හරි එතකොට මට දැන් තාමත් මගේ ඒක ඔළුවේ තියෙන ඇත්තරම දැන් කාලේ වුණත් අවුරුත් 30 40 50 වුණත් ඇත්තර මේ වගේ නිින්ද යන්නේ නැති අය පොඩි ස්ට්‍රෙස් තියන අය ඇති පැනික් වෙන අය ඇති මේ සල්ලි කොහොමද ෆිගර් අවුට් කරන්නේ ඒක ඇත්තරම ලේසි ෆීලින්ග් යන්නේ මේක මට පොඩි කාලේ දේක දැනුණා නම් මං ඉතින් රුපියල් 14,000 විතර වඩා ලොකු ඩෙප්ස් තියන අය ඉන්නවනේ ඉතින් පුළුවන් තරම් අපි ඒව අඩු කරගන්න තමයි ඇත්තරම ඕනේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ එකක් මට ෆිගර් අවුට් වුනේ සෝරි ඉන්ටරප්ට් කරා කියන්න ඔව් නෑ මම කියන්නේ දැන් අපි ඔයාට සැල්ලි වල වටිනාකම සහ අවශ්‍යතාවය දැනලානේ ඔයාට පඩියක් එන තැනකට වගේ නමුත් මට උනේ මම ඊට කලින් ඔව් ජොබ් එකකට හිතලා නෙමෙයි නමුත් කැමැත්තට මම ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ගියා ඒකට මට යම්කිසි ගාණක් ගෙවනවා නමුත් ඕක මට හම්බෙන්නේ නැහැ මම බාලවයස්කාර දරුවෙක් මගේ නමට account එකකට තමයි ඒගොල්ලෝ දාන්නේ රටට සල්ලි හම්බ වෙන්නේ නැහැ මට හොඳට මතකයි ඒක දැන් අවුරුදු දෙකක් තුනක් විතර සල්ලි එකතු කරලා අපේ අම්මට දාතර හදිස්සිය කළා මම මේ සල්ලි දුන්නා මට ඒක නිකන් මාර achievement එකක් වගේ ඒ අවශ්‍යතාවයක් කියලා හදිස්සියට ඒක දුන්නා. ඉතින් ඒකතු වෙච්ච සල්ලි. ඉතින් එතකොට ඒක පාවිච්චි වුණේ නෑ මේ ඒ දවස්වල. ඉතින් ඒකතු කරපේ කරණිය මාර ෆීලිං එකක් එනවනේ. ඊට පස්සේ දැන් අපි කැම්පස් යන්න ගත්තට පස්සේ ඔන්න එතකොට පොඩ්ඩක් හිතනවා දැන් අම්මලගෙන් සල්ලි ගන්න නෑ, කරදර කරන්න නෑ, මම්මගේම දේවල් කරගන්නවා. එතකොට මගේ අතට පඩිය හම්බෙනවා දැන්. එතකොට මට මතකයි මං ඒ ලෙවල් ඉවරුනේ අවුරුදු අපි 20 වෙදීනේ. එතකොට අපිට අතට සල්ලි හම්බ වෙන ගත්ත දවසේ නම් මං අද වෙනකම් දැන් කොහොමද කවදාවත් අපේ අම්මගිනු තාත්තගිනු මම සල්ලි අරගෙන නැහැ. ඉතින් ඒ ගැන මම හරිම ආඩම්බරෙන් කියන්නේ මේ අර කියන්නේ කිසිම ක්ලාස් එකකටවත් කිසිම ඇඳුමක් ගන්නවත් කිසිම දෙයකට මම මේ වෙනකම් ඒගොල්ලන්ගෙන් සල්ලි අරන් නැහැ. ඉතින් ඕගලන්ට යම් කිසි තැනකදී වා ඇත්තටම පෞලෙන් පරම්පරාවෙන් සල්ලි තියෙන කෙනෙක් හෝ වේවා නැති කෙනෙක් හෝ වේවා එක තැනකදී ඔයාට ෆීලිං එකක් ආව මම දැන් ඉන්ඩිපෙන්ඩන්ට් කියලා ඔයාගේ සල්ලි බැලන්ස් කරන්න ඔයා පටන් ගන්න. ඒක මැනේජ් කරන්න ඔයා පටන් ගන්න. ඒක මම මගේ එක්ස්පීරියන්ස් එකකින් කියන දෙයක්. මොකද පොඩි කාලේ මම ඔක පටන් ගත්තම ඒක අපේ බ්ලඩ් වලට යනවා. රයිට්. ඒක ඊට පස්සේ ආය මකන්න බෑ. අපහු රිවර්ස් කරන්න බෑ. බට් ආෆ්ටර් අ සර්ටන් ඒජ් ලෙට්ස් සේ when you are 30 or 30 plus එතකොට මට හිතෙන්නේ මගේ හැඟීමෙන් සහ මම දැකලා තියෙන මගේ යාළුවන්ගේ හැටියට එතකොට ඒක බ්ලඩ් වලට යවන්න ටික පරක්කු වැඩි because you are used to getting money from your parents or whoever who is like supporting you. ඔය depend වෙලා ඉවරයි අතන්ට. depend වෙලා ඉවරයි. අතන්ට ආපහු backward වෙන ටිකක් අමාරුයි. ඒ mindset එක ගිල ඉවරයි. ඉතින් ඔයාට පුළුවන් age එක ආපු ගමන්ම ඔයා independent වෙන්න when it comes to money manage your own money. එතකොට ඔයාගේ හරිම වෙලාවවම ඔයාට කියන මාර ස්කිල් එකක් එන්නේ. ඔයා මාර powerful because you know where your money is and where to invest. where not to invest. අනිත් පැත්තේ as a start එක මාර satisfaction එක. yes. අවුරුදු 19 දී 20 දී කීයක් හරි හම්බෙනවා කියන්නේ තමන්ගේ බිඳුවේ ඉඳන් රුපියල් 1000ක් හම්බුන එකද ලොකු දෙයක් නේ. බිඳුවේ හම්බුනොත් ආය අම්මලගෙන් නේ කියලා ඉතින් 1000ෙන් මොනව හරි 1000ක් නම් වැඩ නැහැ දැන්. මම දැන් ඔයගෙ කියද්දි මට hina ගියද ඔයා කියවන එක තැනකදී මම දැන් ඔයා හිතමු ඒ අවුරුද්ද ඉඳන් එක මේ දැන් වෙනකන් සල්ලි ඉල්ලුවේ නේද මම පටන් ගත්තේ ඉල්ලලා ඒක තමයි මට උණු ඉන්සිඩන්ට් එක that's okay ඔව් ඒක තමයි උනේ දැන් මගේ ඔළුවේ තැන් තැන් වල තිබ්බේ මොකද ඒ කාලේ තිබ්බ එක එක priorities ඒ කාලේ තිබ්බ එක එක connections around සම්බන්ධතා හැම ඉතින් මට උණුනා මේ higher studies කරන්න වෙන රටකට යන්න ඉතින් මම ඔක ඔළුවේ තිබ්බ අපේ අම්මලත් ඉතින් ඒකට පොඩ්ඩක් හෙසිටන් දැන් මොකද කරන්නේ ඉතින් මම ෆර්ම්ලි කෝ නැහැ මට යන්න ඕනේ මේකේ ෆවුන්ඩේෂන් කෝස් එකක් තියෙනවා මේක 40,000යි අපේ අම්මි කෝ හරි එහෙනම් ගෙවන්නම් මේ කරන්න එහෙනම් කරන්න පටන් ගන්න කියලා ඊට පස්සේ ටික කාලයක් කියන්නේ සතියකින් විතර පස්සේ මට හිතලා පොඩ්ඩක් මේක බදි මේක ෆිගර් අවුට් කරගත්තා මම මේක හරියන්නේ නැහැ මේක දැන් මට තියෙන අපිට තියෙන දැන් ඒ කාලේ රට යන්න ගොඩක් සල්ලි පෙන්නන්න ඔහොමද මම මේක හරියන්නේ නැහැ මේ මම අම්මට කිව්වට පස්සේ අම්ම මේක කරගන්න බැරි වෙයි වගේ එහෙම වුණොත් මම ජොබ් එකක් කරන්න ගන්නම් මං මෙහෙම යන්න ගන්නම් මේ මොකද කරන්න කියලා මං ඇත්තටම මාර ග්‍රේට්ෆුල් අපේ අම්මේ කිව්ව කතාවට එදා
ඒකෝ හරි ඕකේ යන්න ඔයා අර ඩිසිෂන් එක අයින් කරන්න ජොබ් එකකට යන්න අර 40000 මං ගෙවලා තියෙන්නේ ඔයා මට 40000 ගෙවන්න මම ඒක ෆ්‍රී දෙන්නේ නැහැ ඔයාට ඔයා ගෙවන්න ඒක ඉතින් මම ෆස්ට් ජොබ් එකේ යද්දි මට 17000 හරි 17500 හරි මේක ඉතින් මට අර මං ස්ටුඩන්ට් ලෝන් එකකුත් ගත්තානේ එතන 5000ද 7000ද කියලා අපේ අම්මිට 2500ක් දුන්නා තව 5000ක් විතර මුළු ආසනෙ විතරුනේ. ඉතින් දවස් 10ක් විතර අර සල්ලි ටික නෑ. ඉතින් කොහමරි ඔය 40000 2500 2500 මම ගෙව්වා අවුරුද්දක් විතර ඔහොම ගෙවන්නේ නැති. එතනින් තමයි මම ඇත්තටම පටන් ගත්තේ ණය වීමකින් තමයි පටන් ගත්තේ. එදායින් පස්සේ මම ඉල්ලලා නෑ. බට් මම මාර ග්‍රේට්ෆුල්. මම දැන් ඒ කරපු දේ වාට දැන් වටිනාකමක් ආවනේ. අනිවාර්යයෙන්ම ඒක යාතහැරියා නම් ඔතනදි මම ඔය 40000 දැන් අපේ අම්මනම් ඔක අතාරිනා. ආ රයිට්. ඒ අපේ අම්මගේ විදිය. අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. අපේ අම්මා මම දකින්න ඉතින් ටිකක් ඊසි ගෝයින් when it comes to money and materials. Right. අනේ කවන්නේ බබා තැල්ල දාන්න. ඔන්න ඕකෝන්නේ තැල්ල දාන්න. Right. ඒක හොඳ නැහැ. අපෙත් easy going when it comes to me. මාව ලොකුවට පුෂ් කරන්නේ නැහැ. හැම හොයන්නේ නැහැ. ඔයා එන්න ඔයා යන්න. මං හිතන එක කරපු දේ හොඳයි කියලා නැත්තම් මම ටික කොයිට වඩ කොල්ලෙක් විදියට සමාලලට මන් දන්නේ නැහැ. ඒක just an assumption. අනිත් පැත්තෙන් full strict. මොකද ඇත්තටම එයා ඒක තනියෙන් manage කරපු හින්දා වෙන්නේ නැති. ඉතින් මම අර වගේ පොඩි නායකින් තමයි පටන් ගත්තේ. හැබැයි අර කියපු මං කියපු වගේම ඒ 17500 හම්බුන එක මාර ග්‍රේට්ෆුල්. මාර දෙයක් පොඩි ගාණක් හරි පාටි එකකට හරි යන්න පුළුවන්. එහෙම කියලා මම නම් එහෙම ඩීල් එකක් නැහැනේ. ඩීල් එකක් නැහැනේ. එහෙම කියලා අපි මුකුත් නොකර හිටියෙත් නැහැ. මොනවා හරි දෙයක් ගන්නවා ෆ්‍රයිඩේ නයිට් ඔෆිස් එකට ටීම් ලීඩර් කියලා මේ පොඩක් කලින් යන්නද එහෙම කියලා කලින් යන පාටි එකට යනවා. කොහෙන් හරි සාබ්බේ මට අන්තිම එක සමහර දවස්වල මතකයි දැන් ඔෆිස් එකේ ඉන්න ඔක්කොම ෆ්‍රෙෂර්ස් ලා ජස්ට් ආෆ්ටර් ඉවර්ස් ඉතින් පොඩි පොඩි ඩෝනට් ගේන්න ඔයගේ අහනවනේ ගේමුද රුපියල් 100කුත් දැදි දවස් තිබිලා තියෙනවා ඉතින් ඩෝනට් එක ඒ කාලේ 100යි වගේන 100ක් නැහැ එපා කියලා දෙරේත් සමහරට යාළුවෙක් දෙන හොමෝම තමයි මැනේජ් කරගෙන මැනේජ් කරගෙන ඉතින් ගියේ ඉතින් ඒක ඇත්තටම මම තාම අර මං කිව්වා වගේ මාර ග්‍රේට්ෆුල් වේ මනි කියන පොයින්ට් එක ඔළුවේ තිබ්බ හින්දා සමහර අය මට කියන ඇත්තටම මම ලෝබයි කියලා තාමත් කියනවා ඒක හොචුට ලෝබයි ඔව් ඒක හින්දා තමයි මම මේ කියන්නේ මම මාව පොඩ්ඩක් ජස්ටිෆයි කරේ ඒ හින්දා තමයි මම ගොඩක් කලවට මැනේජ් කරලා ඕකේ එක තැන් සමහර තැන් වලදී අපි ලෝභ වෙන්න ඕනේ දැන් මට අපේ අම්මගේ පුරුද්ද චුට්ටක් තියෙනවා ඕකේ සමහරලට අතහැලා දානවා ඕනේ ඕනේ අද කාලේ ඉන්නවා ඉසුරු එහෙම නැහැ ඉසුරු සමහරලට too much හිතනවා when it comes to stuff ඉතින් එතකොට වියදම් කිරීමේදී සමහරලට මට මම අතහැලා දාන තැන් වල ටිකක් වැඩිපුර හිතනවා හැබැයි සමහර දෙන් දින ඔයා එහෙම කරන්නේ ඕ රයිට් රයිට් එහෙම තියෙනවා ඔව් අපි දෙන්නට මේ ළඟදී දෙයක් වුණා මම ඒක අපි කන්න ගියා මේ එළියට ඉතින් රෑ 12ට ඉඳලා අපි කටේලි බබත් හිටියා අපිත් එක්ක බබා නිදි ඉතින් අපි කේක් එකක් එතන දාලා ගිහිල්ලා ඉතින් මේ රෑ 12යි අපි භාගයක් දුර නෙමෙයි භාගයටත් වඩා ඇවිල්ලා ඒත් කම මං හිතුවා නෑ ඕක අපිටත් හොඳයි නැත්නම් අපි ඕක අතනින් අතාරියොත් තව දෙයක් අපි ඔතනින් අතාරේ ඉතින් කේක් එක ගිහිල්ලා මහරෑ 12ට ගිහිල්ලා අරන් ආවා මම හැබැයි සැටිස්ෆයිඩ් හොඳයි එහෙම කරපේක මොකද අපි අපිට හැම දෙයක්ම වටිනවා අපි හිතුවට මේක අතාරින්න ඕනේ කියලා වෙන කෙනෙක්ට ඒ කේක් එක කොයිට කොච්චර වටින්නේ කියලා අනිවාර්යෙන්ම ඉතින් ඒ කේක් එක අපි හොඳට කෑවත් එක්ක ඉතින් හොඳයි අපි ගිහිල්ලා අරන් ආපු එකනේ අනිවාර්යෙන් හරි ඉතින් ওই විදිහට තමයි අපි දැන් අපිට සල්ලි වල වටිනාකම දැනෙන්න ගත්තේ ඒ කියන්නේ අපි පොඩ පොඩ හම්බ කරද්දි තමයි අපි තනියෙන් වියදම් කරන ගැති තමයි අපිට දැන් ඔන්න මනි වල වටිනාකම දැනෙන්න ගත්තේ මෙච්චර දෙයක් අපිට කරන්න පුළුවන් සල්ලි තිබ්බොත් මේ දේවල් තමයි අපි කරන්න ඕනේ මේ වයසේදී ওই වගේ පොඩි වටිනාකමක් ආවේ ඊට පස්සේ දැන් ණය ගැන කතා කරමු ඔයා අතට ණය ගන්න හෙසි මුලින් හෙසිටේට් වෙච්ච කෙනෙක්ද නැත්නම් ඒක නෝමල් අර ස්ටුඩන්ට් ලෝන් එකකින් පටන් ගත්තා ඒක ලොකුවට තේරෙනවා රුපියල් 5000ක් වගේනේ ෆස්ට් ටයිම් ආයේ ණයකට ගියේ තික දවසකට පස්සේ මං හිතුවා ඒත් මම හිතුවා දැන් මොන අරවා කිව්වා දැන් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් දැන් සල්ලි එද්දි කොයි පොඩි ගාණක් එකතු කරන්න මං කිව්වනේ මං චුට්ට ලෝබත් එක දැන් පොඩි ගාණක් එකතු කරන්නත් ඕනේනේ වියදම් කරන්න ඕනේ මම හැම ලොකුට වියදම් කරපු කෙනෙක් නෙමෙයි මං වෙනුවෙන් මං තාමත් ටිකක් පොඩක් හිතලා තමයි වියදම් ගන්නෙ ඉතින් හිතුව මොන හරි ගන්න ඕනේ දැන් මේකට ඉන්වෙස්ට් කරන්න ඕනේ මොන හරි දෙයක් ගන්න ඕනේ කියද්දි ඉතින් ගොඩක් වෙලාවට ඒතකොට මට අවුරුදු 24ක් විතර ඇති ඉතින් ගොඩක් අය යන්නේ ඉතින් කාර් එකකනේ කොල්ලෝ ඉතින් කාර් එකක් ගන්නවද කියලා ඔහොමද මං මාරු විදිහට මිනිස්සුන්ගෙන් ඇහුවා මුන් හිතන්නේ මට අපේ ඔෆිස් එකේ යන්නේ බට් ගොඩක් මට මාත් එක්ක හරීම මේ ඒ කියනවා ඔයගේ පළවෙනි පඩිය නම් ඉතුරු කරා පොඩි 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 ගාන මුල් එක ඉතුරු ගන්න හම්බුනේ මුල් එක බෝල් නැහැ නේ ගියේ බෝල් නැහැ නේ රින්නේ තිබ්බ මුල් හරි රින අවුරුදු එක බෝල් නැහැ නේ රින රින බෝල් නැහැ කියලා මනුස්සෙක් වට නොදෙනවා කියලා හිතලා අතයි කරපුවා රයිට් මොකක් හරි ණය හරි රිනේ තමයි ගියේ මුල් අවුරුද්ද විතර ඊට පස්සේ මේ කොච්චර රිනේද කිව්වොත් මං ගාව සපතු දෙයක් ගන්න සල්ලි තිබ්බේ නැහැ රිනේ
කොච්චර රිනේ කොච්චර රිනේ ගැන ඔයිතර කොච්චර මං යටදී ඉඳලා තියෙන එක. ඉතින් මම කොමාරි ෂූස් දෙක ගන්න මට සල්ලි නැහැ. එතකොට තමයි මට MS එන්න ඉන්ටර්විව් එකක් හම්බුනේ. ඉතින් මොනවා කරන්නේ තියෙන සපත්තු එක දාගෙන යන්න. ඉතින් ඉන්ටර්විව් එකේ සපත්තු පේන්නේ නැහැ. ඔබ්වියස්ලි වාගේ උඩ විතරයි පේන්නේ. උඩ ටික වා ෂේප් එක කරන් යන්න පුළුවන් නම් දැන්ට if you're watching shape සපත්තු දෙක ගැන වැඩි ඉතනම but luckily unluckily මාව දැන් තේරුණා. මම ජොබ් එකට ගියාට පස්සේ ෆස්ට් ටයිම් මම මට යන්න උනා මේ මං කිව්ව මං රිපෝට් කරේ CEO කෙනෙක්ට. එයාගේ බොස් he is also CEO යා ගෲප් CEO කෙනෙක්. මට යාව එයා මට කතා කරා මොකද අපි මම හිතන්නේ ක්ලෝස් ටීම් එකක වැඩ කරන ඉඳ මේ මනුස්සයා හායි කියන්න ඕනේ කියලා මට කතා කරා. දැන් මගේ සපත්තුව කැඩිලා මම මොනවා කරන්නේ? මං අර කකුලක් උඩින් කකුලක් දාගෙන තමයි හිටියේ. අර සපත්තුව පුළුවන් තරම් වහගෙන ඊට පස්සේ කොහොම හරි අර ඔහොමම දැන් එකතු කරගෙන මේ ඔහොමම පොඩ්ඩක් දැන් වැඩිය වී දැන් කරන්න තියදී මට හිතුණා මට එකතු යම් කිසි ගණක් මට එකතු කරගන්න පුළුවන් මට අයින් කරගන්න පුළුවන් මං ඉස්සර කොහොම හරි ලියනවා මේ ගාන හම්බෙනවා මෙච්චරක් යවනවා පොඩි ගානේ කොහොමද දැන් 20000 ප්ලෑන් කරනවා ප්ලෑන් ලොකු ගාන නැහැ 20000 එතනින් ෆික්ස් ගානක් අම්මට යනවා 2500 කොහොමද එල පොඩි ගානක් මට තේරුණා අයින් කර 20000 දී නෙමෙයි දැන් 30000 35000 ඩෙස ඕක ටිකක් ටිකක් වැඩි වෙද්දි මම ඒ මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ මං ගොඩක් අයගෙන් ඇහුවා හොඳේලාට ඒගොල්ලෝ මට ඇත්තම හොඳවලුද බැලන්ස් උත්තර දෙන්න සමහරක් ඇත්තම ඉතින් ඔයාලට මේ කාලේ කාර් එකකට යන්න පුළුවන් යූස් වෙයින කාර් එකකට යන්න බට් මෙජොරිටි කිව්වේ මොකක් හරි යූස් කරන්න පුළුවන් සව සල්ලි එන පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකකින් මට හිතුණා ලෑන්ඩ් එකක් ගන්නවා ඉඩමක් ගන්නවා ඉතින් ඒ කාලෙදිම තමයි සසිනිම හම්බුනේ ඊට මං ප්ලෑන් කරන කාලේ නේ ටිකක් ප්ලෑන් කරලා ඕකේ වෙද්දි ඉතින් මං හිතුවා මං 130ක් කොහොම හරි මේකට අයින් කරගන්නවා මං 115ක් එකතු කරගන්න එකතු කරගත්තා දැන් කොහොමද කියන්නේ අවුරුදු ගානක් වැඩ කරු මේ පටන් ගත්ත කාලේ මේ අවුරුදු 5කට 3කට 3මාරකට පස්සේ 15ක් මම ලෝන් එකක් ගන්නවා. ඒක දැන් ෆස්ට් ටයිම් මම හිතුවේ එතකොට නම් මම තුට්ට දුක හිතුණා. මොකද 115කට 20 ලක්ෂ 3 23ක් විතර ගෙවන්න තිබ්බා. 8ක්ම දැන් තියෙන රේට්ස් එක බලද්දි මාරු මාර හොඳ ඒත් මගේ යාළුවෙක් ඇත්තට මොකක් හරි කනෙක්ෂන් එකේ මට එහෙම මේව කරලා දීලා. ඒත් ඉතින් ඒක තමයි ෆස්ට් ටයිම් මේ ඉන්වෙස්ට්මන්ට් එක මේ ණයක් ගන්න ඕනේ කියලාද. ඒත් පර්සනලි මම එහෙම ණය ගන්න කැමති කෙනෙක් නෙමෙයි. ලෝන් ක්‍රෙඩිට් කාඩ් ගන්න කැමති කෙනෙක් නේ මේක මට ගන්න උනා ඒක මේ කරගත්තා බට් ඒක ඒ ගෙවල ඉවරනට පස්සේ මාර සනීපයි ඔළුවට එහෙම ලොකු ණය එහෙම ඔළුවේ තියාගන්න පුළුවන් කෙනෙක් නේ මම ඉතින් ඕක තමයි උනේ මම මුලින්ම ණයකට කියලා ගියේ මම එහෙම යාළුවන්ගෙන් කාගෙවත් ණය එහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැ මට කාර් එක ගද්දි ඒතර ෆිනෑන්ස් එකක් නේ ඕ රයි එතකොට මම මට මතකයි මේ අපේ යාළුවෝ එහෙම මේ දවස්වල අපි කට්ටිය සෙට් වෙදී මම මගේ ලෝභ ස්ටේජ් එකක් තිබ්බා මම එහෙම ලොකුවට වියදම් කරේ නැහැ මොකද මට මාර මයින්ඩ් සෙට් එකක් තිබ්බා කාර් එකක් කොහොම හරි ගන්නවා කියලා මේ අවුරුදු 22 වගේ 21 22 කාලේ ඊට පස්සේ දැන් මේකත් එක්ක මට කතත් කියනවා අපෝ ලෝභයි වියදම් කරන්නේ නැහැ එහෙම ස්ටේජ් එකක් මගේ තිබ්බා ඊට පස්සේ දැන් මට අවශ්‍ය ලීස් එකට ෆයිනෑන්ස් මේ ලීසින් එක කරගන්න යන ඕන ඉන්වෙස්ට්මන්ට් එක දෙන ඒක හැදුනට පස්සේ තමයි වියදම් කරේ වියදම් කරන්න ගත්තා. එතකොට මම ආයේ මගේ රියල් වර්ෂන් එකට ආවා. අතනදී මම පොඩි මයින්ඩ් සෙට් එකකින් මේක මම කොහොම හරි කරගන්නවා කියලා කතා නෙමෙයි ඕන එකක් කියාගන්න මම මගේ වැඩේ කරගන්නවා කියලා ඊට පස්සේ මම ගත්තේ මුලින්ම වැගනාර එකක් ස්ටිංග්‍රේ එකක් ඉතින් ඒකත් බලලා දැන් හොඳට ෆුල් කන්සම්ෂන් එකද ඕවා ඉතින් බලන්න ඕනේ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එකට යද්දී හොඳ උපරිම එකකට තමයි යන්න ඕනේ. ඒතර හොඳට පෙට්‍රල් වැඩ කරන දැන් ඔතනදී මට එනවනේ ෆීලිං එකක් දැන් මම ෆිනෑන්ස් එකට යනවා හැම මාසෙම ඔයා මේ ගාන ගෙවන්න ඕනේ කොහොමද මේක කරන්න කියන එක මට ඇත්තටම ලොකු බරක්පතලක් හිතුවේ නෑ. මම මේක මං හිතුව මට විශ්වාසයක් තිබ්බා හොඳ කොන්ෆිඩන්ස් එකක් තිබ්බා මේක මම කොහොම හරි ගෙවනවා කියලා. ඒකින්ද මම දැන් සමහර කෙනෙක් ණය ගන්නකම තියෙන්නේ මම මේක ගෙවා ගන්න බැරියද මම මේක හිර වෙයිද මම හරිම රිලැක්ස් එකේ තමයි ඔය ෆිනෑන්ස් එක ගත්තේ. මං හිතුව මම මේකට වැඩ කරලා මම කොහොම හරි ගෙවමුද මට පොටෙන්ෂල් එක තියෙනවා අනිවාර්යයෙන්ම තමන්ගේ self confidence එක උදේ හදා ගන්න ඕනේ ස්පෙෂලි ඔයා යම් කිසි ණයකට යනවා නම් අනිත් එක ඔයා නොකරන ඔයා කාර් එකක් ගන්නෙත් නැහැ කාර් එකක් නැහනේ. ඉතින් ඒක නිසා ඒක ගැන වැඩි හිතන්නේ කියන්නේ මම මේකට කොහොම හරි යනවා කියන මයින්ඩ් සෙට් එකකින් තමයි වාහනේ ගත්තේ. ඉතින් අවුරුදු 5ක ඒක නොදැනීම ගෙවලා දැම්මා. ඉතින් ඒක නිසා අන්තිමට වාහනේත් හොයාට ඉතුරු වෙනවා. ඔයාගේ වැඩෙත් වෙලා. ඔයා හොඳට කම්ෆර්ටබලි මේ කරලා පස්සේ ඩ්‍රයිවර් කෙනෙකුත් හොයාගත්තා. මේ ඉතින් තාම ඩ්‍රයිවර්. ඉතින් කොහොම හරි මේ අවුරුදු 23 වෙද්දි මම මගේ වාහනේ ගත්තා. ඉතින් ඊට පස්සේ දෙවෙනි කාර් එකටත් ගියා අපි. ඉතින් ඒ වගේ අර විශ්වාසයක් තියාගන්න ඕනේ ණයකට යනවා නම් මම මේක මේ වෙලාවට ගෙවනවා කියලා. රයිට්. විශ්වාසයක් නැතුව යද්දි තමයි ඔතන ප්‍රශ්න එන්නේ. එතකොට ඔයා පටන් ගද්දි ඔයාට self confidence එකක් නැත්තම් මට මේක ගෙවා ගන්න බෑ කියලා
එතනින්ම ඔයා ඒකට වැඩ කරන එක නවත්තනවා. අනිවාර්ය. ඒක ගැන වට ඔල්වෙත් නෑ, වට කිසි ගානකුත් නෑ. එතනින් පස්සේ ඕක හරියට ගෙවෙන්නේ නැහැ. ඊට පස්සේ වා ණය ගත්තේ පුද්ගලෙක් නම් එතන ප්‍රශ්න ඇදෙනවා. යාළුවෙක් ගත්ත නම් එතන තවත් ප්‍රශ්න. බැංකුවකින් ගත්ත නම් ඔයාලට එන්න පොලිය වැඩිලා තවත් ණය වැඩි. ඊට පස්සේ ඒගොල්ලන්ට කනෙක්ටඩ් සාක්ෂිකරුවෝ ඉන්නවා. ඊට පස්සේ ඒක තවත් ඔළුවට හිසරදෙනවා. ඉතින් ඔතන ලොකු පටලැවිල්ලක් ඇතිවෙනවා. ඒක නිසා බැංකුවකින් හෝ වේවා යාළුවෙක්ගෙන් හෝ වේවා මම හිතන දේ තමයි ගෙවන්න පුළුවන්, මම මේක ගෙවනවා, වෙලාවට ගෙවනවා කියන මයින්ඩ් සෙට් එකත් එක්ක ණයට යන්න, ණය ගන්න. That's okay because in this world most of the business people or businessmen have progressed through debts only. ඒක රෝලක් තමයි යන්නේ. But ඒගොල්ලෝගේ ඔළුවේ තියෙනවා එයාට මේක ඊළඟට මම මේක මේ වෙලාවේ කරන්න ඕනේ, මම මේක මේ වෙලාවේ කරන්න. එහෙම කරන කෙනාගේ දියුණුව ඉතා වැඩි. මොකද ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා, තව තව දේවල් සර්ච් කරලා බලනවා, අලුත් දේවල් වලට යනවා. එතකොට දියුණුව මාර වැඩි. හැබැයි මේ මයින්ඩ් එකෙන් හොඳට ඒ රෝල ගහන්න ඕනේ. නැහැ. එහෙම රෝල ගහන්න බැරි. මේ හැමෝටම එකම මේ කැපැසිටි නැහැ. ඒගොල්ලෝ ඇත්තටම ගානට සීඩ්බැක් තියෙන ගානෙන් මේවා කරගෙන ඒක තමයි. එක්ක කායෙන් හරි උදව් එක්ක නොකර ඉන්න. මොකද අරකට වඩා ෆැන්සි වාහනයක් ගන්නවට වඩා අමාරුයි මෙන්ටල් ස්ට්‍රෙස් එක හැන්ඩල් කර. තව දෙයක් මම ඔයා කියපු දෙයින් ගත්ත දෙයක් තමයි මම හිතුවා ඒක ෂෙයා කරගන්නවා කියලා. දැන් ඉන්වෙස්ට්මන්ට් එකක් අපි කරද්දී මොකක් හරි ණයක් කරන් ස්පෙෂලි ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී ඒ ඉන්වෙස්ට්මන්ට් එක කොච්චර රිලයබල් කියද කියලා අපි බලන්න ඕනේ. දැන් ඔයා යූ බීං media personality, public figure, ඔයා ගන්න ඕනේ හරිනම් ideal world stingray එකට නෙමෙයි යන්නේ. හරි වෙන සාමාන්‍ය ඕක හිතුවල. ඔව්. යන්නේ full fancy වාහනයකට පාට කියයි අරවා මේවා කියයි. මම ඇත්තටම අපි මේතනදි කියන්න ඕනේ කියන්න මට හිතුන හොඳයි කියලා. Especially අපි starting up නම් අපි අවුරුදු 21 22 23 නම් please එහෙම යන්න එපා. මම නම් කියන්නේ fancy දේවල් වලට කවුරුත් මොනවද කියන්නේ, ඔයාගේ යාළුවෝ මොනවද කියලා හිතන්න එපා. ඔයාට අෆෝඩ් කරන්න පුළුවන් හොඳ පෙට්‍රල් කරන්න පුළුවන් ඒ වාහනේට යන්න. ඊට පස්සේ යන්න ඊළඟ වාහනේ. කවුරුත් ඔක ජජ් කරන්න නැහැ. ඒ ජජ් කරන එක ඇත්තටම පොඩි පැය ඔයාව දන්නේවත් නැති මිනිස්සෙක් තමයි මේ තප්පර ගානකට ඔයාව ජජ් කරන්නේ. ඒකට මොකටද එන ස්ට්‍රෙස් එකක් කියලා වාහනයක් ගන්න අන්තිර ඕක අබලන් වෙනවා. ඔව්. ඊට පස්සේ අර වාකියෝ කරදර ආයෙනවා. ඇත්තටම අර ඉන්වෙස්ට්මන්ට් එක හරියට වැඩ කරේ නැත්නම් ඔය වාහනේ ගරාජ් එකේ අවුරුදු ගානදී ඔයාලට පේමන්ට් එකද ඔයා ඊට පස්සේ ඒක තියලා ඔයා යනවා කැබ්ස් වල. ආයෙ එක්ස්පෙන්ස් එකක් එදන්න. ඉතින් අර ඉන්වෙස්ට්මන්ට් එකද ඔයා හොඳ වෙලාවට ඔයා හැම නොකර හැම කරේ ඔයාට අර ටික ගෙවා ගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ඒ රීසන් එක හින්දා වෙන්නේ නැති අර පැත්තේ. අනිත් පැත්තේ ඔයාට ස්ට්‍රෙස් ෆ්‍රී. ඉතින් මට බේසික් නීඩ්ස් දෙකක් තිබ්බා, එකක් වාහනයක්, ඊට පස්සේ ගෙයක්. මම හිතුවා ගේකට යන එකට වඩා මට දැන් ඔයාගේ අනිත් පැත්තනේ මට උන්නේ වාහනෙකට යන්න. මොකද මට මාර වියදමක් ගියා වාහන වලට, කැබ්ස් වලට, එක එක ඉවෙන්ට්ස් වලට එහෙම යද්දි. ඉතින් ඒ නිසා මම හිතුවා ඒක මුලින් කරගන්නවා බේසික්ම විදියට, ඊට පස්සේ ගේකට යනවා කියලා. ඉතින් එහෙම තමයි දැන් ඔන්න සල්ලි ඉතුරු කරන්න සහ පොඩි පොඩි ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන්න ගත්තේ. ඊට පස්සේ තමයි ඔන්න අපි දෙන්න එකතු වෙන්නේ. අපි එතකොට කතා කරමු කොහොමද රිලේෂන්ෂිප් එකේදී අපි අපිට සල්ලි කියන මාතෘකාව ආවේ. අපිට මුලදීම අර අරක පොඩි කනෙක්ට් වෙනවා. අපි ගිය ෆස්ට් ඉන්වෙස්ට්මන්ට් එක අපි දෙන්න යාළුනාට පස්සේ. එතකොට තමයි දැන් ඔය ඉඩම හොය හොය ඉදී සත්‍යනිම හම්බේ. දැන් මංග 130 ඉන්න තියෙන උපරිම මට යන්න බුණා 132. අර 102 කොහෙන් හරි වෙන තරගින් තමයි එක මොනවා හරි විකුණලා තමයි මට දෙන්න පුළුවන්. ඒත් මං හිතුවා කොහොම හරි 32කට යනවා කියලා. එතන සචිනිත් ඔන්න හම්බුනේ. සචිනි කෝ යනවා ඔච්චර හොඳයි දෙනවා අපි ගිහිල්ලා බලමු තැන් තැන්. ඉතින් පත්තරවල ඉස්සර බලනවා. අම්මෝ ඉස්සරුත් එක ඉඩම් බලන්න ගියා මම. ඔව් ඉතින් සන්ඩේට ගිහිල්ලා රවුම් කරලා දැන් ගිහිල්ලා ඉතින් සාමාන්‍ය අපි දකින සිංග්‍රේගේ තමයි ගියේ සචිනිගේ. ඉතින් අපි දකිනවා ඉතින් 130 කියන්නේ ඒ කාලේ දැන් නම් කොහොමත් වැඩන්නේ. ඒ කාලේ ඒක 2018 මේ 17 sorry මේ ලොකු ගානකුත් නෙමෙයි. ඉතින් අපි දකින්න 30ට තියෙන පොඩි පොඩි අබලන් සමාන තත්ත්වයක්. ඒකට අපි යාළු වෙලත් නෑ ප්‍රොපර්ලි නේ. ඔව් ප්‍රොපර්ලි යාළු වෙලා නෑ. ඒකට අපි යාළු වෙන්නේ නොවැම්බර් 2017 මේ මුල් හරි ඇත්තටම මාර්ච් ඒප්‍රිල් වෙන්නේ. මම ගාව යනවා ඉන්වෙස්ට්මන්ට් එක. මම ගාව යනවා සල්ලි හොයාගෙන. ඉතින් ඊට පස්සේ දැන් දකින්න එක්ක ඇතුලක අඩි 10 පාර, ඉතින් අඩි 20ක පාරක්වත් තියෙන්න බෑ. ඉතින් ඔන්න එක පාරක් එක ඉඩමක් හම්බුණා පිළියන්දල පැත්තේ අඩි 20 පාර කොටු ඉඩම හොම කියලා. අම්මට සිරි ඉතින් දතකට මැදගෙන අපි දෙන්නත් හරි කියලා ගියා. ඉතින් ගියා හොඳ පාරයි අඩි 20 පාර, කිසිම ප්‍රශ්නෙකුත් නැහැ. ගෙවලුත් හොඳට තියෙනවා, නේබර්හුඩ් එකත් හොඳයි. ඔන්න ඉඩම තියෙනවා මේ පැත්තේ. ඉඩම බැලුවා. ආ ඕකේ එහෙම කියලා ඉස්සරහා බලද්දී ඉඩම ඉස්සරහා කනත්තා. ඉතින් එහෙම බැස්සෙවත් නැහැ වාහනේ අනිත් පැත්තට හරවගෙන ආවා. දැන් අපි දෙන්න හිතනවා ඇයි මෙච්චර අඩුවට මෙහෙම අඩුවට සහ දෙන්නේ ඇයි මේක යන්නේ නැත්තේ? අපිට හම්බෙච්ච ඔක්කොම නිකන් චුට්ටි පාරවල් වල ගියපුවා තිබ්බේ. බට අනිත් පැත්තෙන් කියනෝනේ එහෙම කනත්තවල් ගාව ගේවල් තියෙනවා. එහෙම මේ
ඩෝන් ගෙට් ඔෆෙන්ඩඩ් ඩෝල් හොඳ දෙයක් කිසිම හොඳ දෙයක්ුත් නෙමෙයි තමන්ගේ අපිට පොඩ්ඩක් ඒක මේ වුණා මොකද අපිට ආයේ බයයිනේ ඉතින් කොහොමද මේ වැඩේ කරගන්නේ ෆස්ට් ටයිම් නනිත දෙවනි ඉඩම වගේන කලත් ඇතුලෙන් හරි මං ගන්නවා ඉතින් කොහොමරි ඉත සචින් එතකොට දැන් මට කිව්වේ මේ මෙහෙමයි දැන් 30ට වාට පේන විදිහට වාටත් පේනවනේ මෙහෙමයි කිව්වා එතකොට අපි ආල් වෙලත් නැහැ ඉතින් අපි අර නෑ ඕකයිදී අපි ආල් වෙලා එහෙමද ඔව් ඉත අපේ අම්මා නැත්තම් කියයිද මට මේ අනේ අම්මා දැන් නැහැ අපි ආල් වෙලා කියලා ඕ ඒක හරි ඊට පස්සේ ටිකක් කල් ගියාට පස්සේ තමයි ඉත ඔය කාලේ යන්නේ නැති ඉත ටයිම් මූව්ඩ් ඔන් ඊට කොයි සචිනි කිව්වා එහෙනම් අපි දෙන්නම ඕනනම් මෙහෙම ඔයාලට chance එකක් තියෙනවා අපි දෙන්නම් මේවක ඉත ඇත්තටම මොන වුණත් risk එකක් අපි දෙන්නගේ relationship එකේ මුල් හරි බට් අපි අර මුල් episodes වලත් කිව්වනේ අපිට පොඩි අපි assurance එකක් තිබ්බ ඒක අපි මේ දේ කරන් I mean the relationship එන කරමු කියලා අපි කොහොම හරි ඩබල් ආය කියන්නේ ඒක ඩබල් කරලා තමයි අපි ඉන්වෙස්ට්මන්ට් එකේදී අපිට අපි දෙන්නගෙම ෆස්ට් ඉන්වෙස්ට්මන්ට් එක අපිට හොඳ තැනක් හම්බුණා අර වගේම කොටු ඉඩමක් හම්බුණා එහෙම කිසිම දෙයක් ඉස්සරහ නැති ඒක අපි දැන් මේ මනි ගැන කතා කරන නිසා ඉන්වෙස්ට්මන්ට් එකට ආපු හින්දා ඕගලොත් ෆස්ට් ඉන්වෙස්ට්මන්ට් එකට යනවා නම් අර කිව්වා වගේ බේසික්ම දෙයකට යන්න මුලින් ඒක තමයි අපේ ඇඩ්වයිස් එක ස්පෙෂලි ලෑන්ඩ් එකක් වගේ දෙයකට යනවා නම් අපි සජෙස් කරන්නේ අපේ එක්ස්පීරියන්ස් එකෙන් අනිවාර්යයෙන්ම ලොකේෂන් එක බලන්න. ගන්නන් වාලේ ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න ඕනි කියලා හිතලා දුර ගොඩාක් දුර ඇක්සස් නැති කන්වීනියන්ස් නැති ලොකු ඉඩමකට යන්න නැතුව වගුරු බිම් වගේ හැම ඒ වගේ වැඩ යන්න නැතුව පොඩි තැනක් උනත් කන්වීනියන් තැනක් නම් ලොකේෂන් එක හොඳයි නම් පාර හොඳයි නම් ඒ වගේ තැනක අනිවාර්යයෙන්ම ඉන්වෙස්ට් කරන්න ලොකු පොඩි කම බලන්න නැතුව මොකද ඔයාට ආය රීඉන්වෙස්ට්මන්ට් එකකට යද්දි ඒක මාර වටිනවා ඔයා දැන් ඒක අපි එක්ස්පීරියන්ස් එකෙන්ම කියන්නම් ඔයා අපි ගත්ත ඉඩම අපි වික්ක අපිට සතියක්වත් ගිය නෑ සතියක්වත් ගිය නෑ එච්චර හොඳ ඩිමාන්ඩ් එකක් තිබ්බා එතකොට අපි අර වියදම් කරපු අපි කරපු අපි හම්බ කරලා අපි වියදම් කරපු ඉන්වෙස්ට්මන්ට් එකට ගැන අපිට පුදුම සැටිස්ෆැක්ෂන් එකක් ඇති වෙනවා we made a good choice kiyala right definitely ඉතින් ඒක නිසා land වගේ දෙයකදි වාහනයක් හෝ වේවා land හෝ වේවා whatever it is හොඳට හිතලා ඊළඟට re-demand එකක් එන දෙයක තමයි අපි අමාරුවෙන් හම්බ කරපු සල්ලි වියදම් කරන්න ඕනේ ඒක මන්ද නැ මගේ අම්මා කියපු දා especially when it comes to lands බබා මේකේ පාර හොඳයි බබා මෙතනට යන්න ලේසි කොහේ වුණත් මේක මාර ලේසි තැන ඒ වගේ දයක් තමයි ඔලුවට දාන්නේ ඉතින් ඒක මාර වටිනම අපි ඉන්වෙස්ට් කරදි අනිවාර්යයෙන්ම හරි ඒක ඉන්වෙස්ට්මන්ට් එක ගොඩක් දුර දිග ගියා කොහමරි ඊට පස්සේ අපි දෙන්න ඩේට් කරන කාලේ කොහමද අපි හැමදේම බෙදාගෙන කරේ පළවෙනි දවසේ ඉඳන්ම ඒක අපි කලින්වත් ගොඩක් කියලා තියෙනවා ඉතින් තාමත් එහෙමයි මං කවදාවත් ඉසුරුට බර දීලත් නැහැ ඉසුරු කවදාවත් මට බර දීලත් නැහැ ජිම් යද්දිද ජිම් යද්දි ඔයා මට බර දීලා තියෙනවා නේද හරි මේ මාතෘකාවේ ඉන්නකො සරි සරි ඒ කියන්නේ වියදම් ගැන බලද්දි ඉතින් අපි හරිම බෙදාගෙන කරපු දෙන්නේ සමහර අය එහෙම නෑ සමහර අය එහෙමයි හැබැයි මම හිතන්නේ අද කාලේ ගොඩක් අය එහෙමයි ගොඩක් අය එහෙමයි නේ අපිත් දැක්කනේ අපිත් ඉදිරි මුල් හරි අපි තමයි අපි දැක්කේ අපි විතරයි එහෙම ගොඩක් අය ඒ වගේ ඔව් ඉතින් ඒක නිසා ඒක try කරලා බලන්න උගන්ට ආස හිතේ ඔව් යාළුන කාලේ නම් ඇත්තටම අර වගේ අපි මෙතෝඩිකලි කිසිම දෙයක් කරේ නෑ මනි ස්ප්ලිට් කරන වයිස් ගොඩක් වෙලාට එක දවසක බිල ගෙව්වේ මම නම් ඊළඟ දවසේ ඕන සචිනි කියනවා ඊළඟ දවසේ ආය බිල අයිස්ක්‍රීම් එක ඩිසර්ට් ගත්තත් එමෙ ඩිසර්ට් ගත්තොත් ආයෙත් තව මොන හරි අනිත් කෙනා ගන්න ඔහොම ඔහොම තමයි ඒක මම හිතන්නේ එහෙම තමයි හරි එකකට පටන් ගත්තේ මුලින්ම එහෙම දෙයක්ත් තියෙනවනේ දැන් අපිට මුල් අප්‍රෝච් එක අපි දන්නෙත් නැහැනේ මම කොහොම එක්ස්පෙක්ට් කරන කෙනෙක්ද කියලා දන්නෙත් නැහැ ඔයා කොහොමද කියලා අපි මන් දන්නෙත් නැහැ ඔගොල්ලෝ උනත් එහෙම දැන් ඔගලන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයෆ්‍රෙන්ඩ් කොයි වගේ ස්ප්ලිට් කරන්න කැමති කෙනෙක් ස්ප්ලිට් කරන්න අකමැති කෙනෙක්ද කියලා අපි දන්නෙත් ඒක පොඩි ට්‍රිකි පාර්ට් එකක චුට්ටක් ගිහිල්ලා තමයි ඒක මාර විදියට බලපානවා if you are planning to have a proper relationship with the person knowing what kind of a situation or what kind of a concern she or he has about money is very important අනිවාර්යෙන් නේද ඒක නොදැන අනේක මම පස්සේ ඇඩ්ජස්ට් කරගන්නවා මම්මයි මෙයාට වියදම් කරන්නේ ඒක පස්සේ ආ හදාගනි එයා රස්සාවක් කරන කාලෙක හදාගනි එහෙම කියලා ඔයගොල්ලෝ රිලේෂන්ෂිප් එකකට ගිහිල්ලා මැරේජ් එකකට ගිහිල්ලා ඔක අය රිවර්ස් කරන්න සමහරවිට අමාරුයි ඒක හින්දා යාගිලන් ඒගොල්ලන්ගේ හිතේ මොන වගේ දෙයක්ද තියෙන්නේ සල්ලි සම්බන්ධව මම මේකවත් එක්ක හවුලේ බෙදාගෙන අපි දෙන්න එකතු වෙලා කරමු නැත්නම් ඔයා ගෙවන්න මම ගෙදරට වෙලා ඉන්න නැත්නම් ඔයා මේ අද ගෙවන්න කියන්නේ ලොකු වියදම් ඔයා කරන්න පොඩි වියදම් මං කරන්න අර එහෙම ඒකට ඔයා ඕකේ වෙන්න ඕනේ මේ කම්ස් ටු රිලේෂන්ෂිප් මියුචුවලි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක තියෙන්න ඕනේ ඒක දැනගෙන ඉන්නත් ඕනේ ඒ ඉන්න මයින්ඩ්සෙට් වලට ඔයා ඕකේ වෙන්නත් ඕනේ නැත්තම් රිලේෂන්ෂිප් එකේ අමාරුයි
මොකද මේ සල්ලි වටන් වැඩක් නෑ මම මට ආදරේ තමයි වටින්නේ කියලා එහෙම නෑ. ඒක ප්‍රැක්ටිකල් නෑ අනිවාර්ය. ඒක ෂෝට් ටර්ම් බලපෑ නැතුන ලොง ටර්ම් බලපාන. මොකද ඔය රුපියල් 5000 කියමුක බිල කීයක් ගෙවන්නද ඉතින් කොල්ල හරි කෙල්ල හරි. මොකද යාට මේ නොනත් කන්සර්න් එකක් එන්නේ. මොකද ස්පෙෂලි රටවල් රට රටේ තියෙන වෙන වෙන එන්වයරන්මන්ට්ස් උත් එක්ක සමහර දේවල් වැඩි වෙනවා සමහර දේවල් අඩු වෙනවා අමාරු වෙනවා. ඉතින් පොඩි බැලන්ස් එකක් තියෙන්න ඕනේ පැත්තේ. සමහර ලාට ඔයගේ ෆීලිංගස් එක්කම ඔයාට යන්න බෑ. අපි හිතමු දැන් මෙහෙම දෙයක් මම දැන් කවුරු හරි ගෑනු ළමෙක් ඒ කොල්ලට මාරු විදිහට කැමති මාරු විදිහට ආදරේ එයාගේ ලුක් එකට කැමති එයා she has a crush basically let's say. ඒතර කොල්ලත් කැමති වෙනවා. නමුත් කොල්ලා බර්ත්ඩේ එකටවත් මුකුත් අරන් දෙන්නේ නැහැ. රයිට්. කෙල්ල හිතා ගන්නවා නෑ ටික කාලයක් යද්දි මේක හරියයි. ඈ පස්සේ මෙයා තව වැඩිපුර සල්ලි හම්බ කරන කාලෙක හරියයි. ඕක මෙදන මැරි කරාට පස්සෙත් යනවා. ඒතර ගර්ල්ට අඩුතරමේ මලක්වත් දෙන එක මේ කොල්ලගේ අතින් වෙන්නේ නෑ. එතකොට අර තිබ්බ ක්‍රෂ් එකවත් ෆීලිං එකවත් නෙමෙයි උඩට එන්නේ. අනේ මෙයා මං වෙනුවෙන් මුකුත් කරන්නේ නැහැ. ඒ ජෙස් එකනේ වැදගත්. සල්ලි ගාන නෙමෙයි ඒක කරන්න ඕනේ. ඒ නිසා ඒ දේවල් වලට ඕකේ නා. දැන් මං හිතා ගන්නවා නම් මට ඕකේ අනේ මට මෙයාගේ මල වැඩක් නැහැ තෑග්ග වැඩක් නැහැ කියලා. You can go ahead. But if you're feeling that අර නිකම් මට අනේ මං වෙනුවෙන් මෙයා මුකුත් කරන්නේ නැහැ පස්සේ හරියයි කියලා. සමහරට ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔව් මොකද සමහර ලාට අපි දැකලා තියෙන ගොඩක් ලාට මුල හොඳයි පස්සේ අවුල්. එහෙනම් පස්සේ හරියයිද කියලා අපි දන්නේ නැහැ. අපේ ගැන කිව්වොත් අපි ඇත්තටම ඉස්සර මොනවාද ඇනිවර්සරි වලටත් දෙනවා. හා අවුරුද්දටත් තෑගි දෙනවා. බර්ත්ඩේ වලටත් දෙනවා. හැබැයි හොඳම එක කියන්නේ බර්ත්ඩේ වලට එහෙම අහලා දෙන්නේ. ඔව්. ඔයාට මොනවද ඕනේ? එහෙම වියන එතන සල්ලිගෙන අපි හරිම කන්සර්න් නැත්තම කිව්වොත්. මොකද අපි එහෙම ඕන වඩේ පවට වියදම් කරන්නේ. ඔයාට සපත්තු දෙක ගන්න ඕනේ. මම ඒ සපත්තු දෙක තමයි අරන්නේ. දැන් මේ පාර අපි ඇත්තටම මෙයාට කන් දෙකක් හොයනවා. කන් දෙක තාම හොයනවා. කන් දෙක හොයනවා. කන් දෙක කියන්නේ හෙඩ්ෆෝන්ස් එක. හෙඩ්ෆෝන්ස් දෙයක් ජිම් එකට දාන්න. ඉතින් තාම හරියන එකක් හම්බුනේ. ඉතින් බර්ත්ඩේ එක පහවලා දැන් මාස ගණනක් වෙනවා. ඒකට මම ඒක අමතක කළා නෑ. මම ඒක අරන් දෙනවා. නමුත් ඉතින් තාම යාමට බ්‍රෑන්ඩ් එකවත් මුකුත් කිව්වේ නෑ. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම එහෙම මම කියාගෙන අපි කලින් හැම එකටම එහෙම දුන්නා. දැන් with the things in our lives එක ටිකක් අමතක වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් අපි පොඩ්ඩක් ඇවිල්ලා තිනවා බර්ත් දෙකට විතරක් දෙන ස්ටේජ් එකට. Which I'm happy about. මොකද මම හිතුවා දැන් මාසෙ මාසෙට එක මොනවා හරි එනවනේ. Valentine's එනවා. ඊට පස්සේ කියමුකෝ anniversary එනවා. අරම Mother's Day ගේ Father's Day මතකත් නෑ අපි දෙන්නම. දැන් මේ ළඟදි මම තමයි අද Father's Day නේද කියලා හචිනි. ආ උනේද කියලා ආය මොනවා. මේක ඔගොල්ලෝ celebrate කරාට කිසි ප්‍රශ්නයක් නෑ. ඕ අපි ගැන මේ අපි. අපි ගැන. ඒක මම හිතන ගොඩක් අය දැන් එහෙම අපි පැත්තටත් ගොඩක් ඇයි කියලා. ඉතින් මේ මොකද හේතුව අපිට වෙලාවක් නැහැ ආයෙ ගිහලා gift එකක් ගන්න. දැන් මේ මාසෙට සැරයක්නේ සතියේ සැරයක්නේ එලියට යයි ගිහිල්ලා ඔය gift එක තෝරන එකක් ටිකක් වෙලා යන ඉතින් අපි ඇත්තටම ආව තැනකට මේ හොඳයි එහෙම gifts දෙන එක. මොකද මේ gesture එක මාන වැඩගත් to renew things renew love වරම අපි ඉතින් love renew කරගන්නවා අපි බබත් එක්ක. ඉන්දා ඒව අවුලන්නේ නැහැ අපිට. දැන් බබාගේ තැනට ආපින්ද අපි දැන් අපි relationship එක කොහොමද කියලා අපි කතා වුණා. ඉතින් අපි කලින් episode එකක ඔව් අපි දෙන්න okay තුනා ඒ බෙදාගෙන කරන එකට අපි මාර කැමති. ඊපස්සේ අපේ අම්මලා ඇත්තට මේ ගැන මාර සතුටු වුණා ඒ ලස්සනට බෙදාගෙන කියන නිසා අපි මැරේජ් එකට එද්දි එතනදිත් ඔයගොල්ලෝ දන්නවා අපේ මැරේජ් ස්ටෝරි එක අපි කොහොමද ඒකට වියදම් කරේ කොහොමද ඒකට එකතු කරගත්තේ බැලුවේ නැත්තම් කිහිල්ල බලන්න අපි එතනදී ඇත්තටම කියපු දේ තමයි අපේ වෙඩින් එකට අපි දෙන්නම වියදම් කරගත්තේ අපි එකතු කරගත්ත සල්ලි වලින් ඊට පස්සේ දැන් ෆැමිලි ලයිෆ් එකත් අපි ඒ විදිහට බොහොම බැලන්ස් එකේ ලයිට් බිල් වතුර බිල් බෙදාගෙන ගෙවාගෙන ලස්සනට යනවා ඔය අතරතුරේ අපි බබා ලයිෆ් එකට එන්න කලින් දැන් අපිට එක ගයක් තියෙනවානේ අපි දෙන්න ගත්ත ගයක් තියෙනවා අපිට තව ගේකට යන්න දැන් ඔන්න අපි ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න හිතනවා ඒක ඇත්තටම මගින් පටන් ගත්තා ඔව් I had some money saved ඉතින් මට ඕන වුණා තව ගයක් ගන්න එතකොට දැන් ආය ඔතනදිත් මම එතකොට මගේ දැන් තියෙන වාහනේ තිබ්බේ ඒකත් බේසික් වාහනයක් ඔගන් මම බ්‍රෑන්ඩ් එක කිව්වොත් Toyota Vitz එකක් තමයි මට තියෙන්නේ ඉතින් it's okay හොඳටම ඇති මට පැන්සි වාහනයකට මට යන්න ඕමනා වුන්නේ පොඩි දෙයක් ඇඩ් කරලා දැන් මට සමහරවල් හිතෙනවා මේ අපි වාහනේ අපි දකිනවා පොඩ්ඩක් ලංකාවේ ටිකක් දන්න අය එහෙම නලු නිලියෝ මීඩියා පර්සන් යන්නේ මාර ලොකු අපි දෙන්න විදිහ චූටි වාහනේ යනවා සමහරවල් අපි දෙන්න වෙඩින් එකකින් වයිද්දිත් අර චූටි වාහනේ මං ගිහුවා මට කිසිම ගාණක් නැහැ ඒක සමහරවල් බලනවා මම ඉතින් පොඩි ඇත්තක් කියන්න මට ඇත්තටම ඔයා දන්නවනේ මට CRV එකක් ගන්න පුදුම ආසාවක් තිබ්බා ඒක ඔයා ගන්නවා කියලා කියනවා හරි මට පුදුම ආසාවක් තිබ්බා මට දවසක් මම මතකයි මම ජිම් එකේ දැන් දුවදුව ඉන්නවා ඉන්නකොට මට පේනවා දැන් CRV එකක් දැන් මං හිතනවා වික්ස් එක විකුණලා මම මේක ගන්නවද 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 කියලා එතකොට
මට ඒ තිබ ගැප් එක ෆිල් කරන්න තරම් සල්ලි මගේ අතේ තිබුණේ නැහැ. මම ඒක කල්නොත් කියන්න අය වුණත් ගන්න ඕනේ ගෙවන්න පුළුවන් ද කියලා හිතාගෙන. අනිවාර්යයෙන්. එතනදී මම හිතුවා නෑ මම CRV එකට යන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් මම ඔය ඉඩම ගන්නවා කියලා හිතුවේ CRV එකේ එතකොට තිබ්බේ ලක්ෂ අපි දුමු 10කට තිබ්බා කියලා 10කට තිබුණ නැහැ ජීවිතේට. 10 නේ ඒක 20 වුණා. ඩබල් වුණා. ඩබල් වුණා. දැන් මට ඕනුන්නේ නෑ මගේ ඩ්‍රීම් එක කොහොම තිබ්බත් මම හිතුවා මම මෙතෙන්ට ලක්ෂ ගාණක් දෙනේ කී මම යනවා එහෙනම් ගේකට. අනිවාර්යයෙන්. වාහනේ ඉති වාහන ෂේප් එකේ මට තියෙනවා. මේක හොඳයි. අනික ඒක මම මා තව දෙයක්. මම ගෑනුවා මේක ඉදරම කියනවා මම බ්‍රෑන්ඩ් නිව් වාහන තමයි ගත්තේ. පළවෙනි එකත් දෙවෙනි එකත් මොකද වාහන ගැන මම කිසිම දෙයක් දන්නේ නෑ. මම දන්නේ නෑ. මං කිසිම දෙයක් දන්නේ නැහැ. ඕක කොයි හරි ගිහලා මග නැවතුනොත් පාවිච්චි කරපු එක අපි තියෙන ලෙඩ දන්නේ නැහැ. දැන් පිරිමි ළමයින්ට සාමාන්‍ය සෙන්ස් එකක් තියෙනවා. මං හිතුවා මම ණය වෙලා හරි මම ගන්න බ්‍රෑන්ඩ් නිව් වාහනය මට ලෙඩක් දෙන්නේ නැති එකක්. මොකද එතකොට මම දන්නවා මට කොහේ ගියත් ආය වියදම් වෙන්නේ නැහැ. මේක කිසි ප්‍රශ්නයක් නැතුව පදි. එතනත් මම මේ ෂෝ ඔෆ් කරන්න බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තා නෙමෙයි. මම ගත්තේ ප්‍රශ්න එන්නේ නැති වෙන්න ඕනේ හින්දා. ඉතින් ඊට පස්සේ දැන් ඔන්න ආය ගේකට යන්න ඕනේ කියලා හිතාදී දැන් ආය මේ අපි ඉන්න ගෙවල් පාරෙම දැන් අපිට හොඳ ගයක් හම්බුණා. හැබැයි දැන් මෙතනින් බාගෙන් සල්ලි මගලක තියෙනවා. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ කොහොම හරි ආයෙත් ඉස්සරව සම්බන්ධ කරගත්තා. කොහෙන් හරි ඇත්තට මම සචිනි තමයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක බලන්නේ. මොකද මංගව ඇත්තටම එහෙම සල්ලි ගාණක් තිබ්බේ නැහැ. සේව් කරලා මම ඒ මට ඒ කාලේ තිබ්බ ඉන්කම් එකට හරියන්න එක්ස්පෙන්සස් තිබ්බා ටික ටික හැරෙම මොකද අපිත් ෆැමිලි ලයිෆ් එකක් ෆස්ට් ටයිම් පටන් ගත්තේ සමහර බඩු ගන්නවා අපි. ඉතින් මම ඉතින් ඒ ගැන ලොකුවට කතා කරේ නැහැ. මොකද ඉතින් පුළුවන් දේ පැපි කන්නේ සචිනිගේ ඔය කතාව හොම යනකොට ඔය ඔතෙන්ට ආවා. ඊට පස්සේ මටත් කැමැත්ත හිතුනේ ගියේ දැක්කට පස්සේ ආවම කියලා. ඉතින් කොහොම හරි මාවත් ආයේ සම්බන්ධ වෙලා මාත් ඒකට සම්බන්ධ වුණා. මම හොඳ වෙලාවට එම් සම්බන්ධ වුණේ. ඉතින් ඒකත් අපි ඇත්තටම ඒක චුට්ටක් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් වුණා අපිට. ඒකත් මට හරිම සැටිස්ෆයිඩ්. ඒකත් අපි දෙන්න 50-50 තමයි ස්ප්ලිට් කරේ. ඉතින් ඒ සැටිස්ෆැක්ෂන් එක මට තාම හොඳටම තියෙනවා. ඉතින් කොහොම හරි අපි දෙන්න එකතු වෙලා ගත්ත ඒ ගෙදර තමයි අපි දැන් ඉන්නේ. ඉතින් ඒකතකොට උතනින් පස්සේ උතන ওই ගෙදරට ගියාට පස්සේ තමයි අර අවුරුදු ගානක කුලි ගෙදරක හිටපු ඒ ෆීලිං එක මගෙන් ගියේ. මං කලින් අපි ගියක් ගත්තට මට ඒ ෆීලිං එක තිබුණේ නැහැ බිකෝස් අපි අරකින් සල්ලි අරගෙන මේකට දිදී හිටියේ. අනුගේ ගෙදරක මේක අපේ ගෙදර. ඉතින් මාර ෆීලිං එකක් එනවා. මං හිතන්නේ ඕගොල්ලන්ුත් රෙන්ටඩ් හවුස් වල නම් ඉන්නේ, රෙන්ට් කරපු ගෙදරක නම් ඉන්නේ. තමන්ගේම ගෙදරකට යද්දී එන ෆීලිං එක අනිවාර්යෙන් මේක මාරයි. ඉතින් ඊට පස්සේ අනිත් අපි විශ් කරන ඕගලගේ පුළුවන් තරම් කරේජ් එක දෙනවා. එහෙම ඒක වෙනස් කරගන්න මොකද ඒක ලොකු දෙයක්. අපි කොමාරි ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට ওই ගෙදරට ගියේ. ඉතින් අපි නිපදුනේ ওই ගෙදර. ඊට පස්සේ ඒ ගෙදරත් ඉතින් අපිට ගොඩක් දේවල් හදන්න තිබ්බා. ගොඩක් කියන්නේ ගේට්ටුව පවා අපිට දාන්න වුණා. ගොඩක් ටිකක් පරණ ගයක්නේ. ඉතින් ඒක නිසා ඒක රිනොවේට් කරගන්න වුණා. ඉතින් ඒ දේවල් එක්ක නමුත් අර ලොකේෂන් එක වැදගත්. මෙතන අපේ අම්මලාට ළඟයි පාර හොඳයි අපිට පුරුදු පැත්ත. ඉතින් ඒ දේවල් එක්ක අපි එතනට කොහොම හරි අපිට ඇඩ්ජස්ට් වෙන්න දෙයක් තිබුණේ. කොහොම හරි අපි මේකට වියදම් කරනවා. ඉතින් මට මතකයි මම එතකොට ප්‍රෙග්නන්ට් උත් එක්ක බාස්ලාවිල වැඩ කරනවා. මං ඉස්සරට කෝල් කර කර බයිනවා අඬනවා. ඒ මෙයා එතකොට වර්ක් කරන කාලේ. ඉතින් මට මාර ෆ්‍රස්ට්‍රේෂන් එකක් තිබ්බා. එතකොට ඉතින් කොහොම හරි අන්තිමට ඒ වැඩේ ඉවර වෙලා යද්දී මාර හැපිනස් එකකුත් තියෙනවා. මට සමහරවිට දැන් වැඩට ගිහිල්ලා අනිත් එක දැන් කට්ටි බලනදි මේ මූඩ සල්ලිත් තිබ්බේ නැතුව කොහොමද ඉතුරු 50% කොහොමද එකපාරට ගිහිවි කියලා. ඒත් මොකක් හරි ලක් එකකට මගේ ෆැමිලි එකකින් මට තිබ්බ ප්‍රොපර්ටි එකක් තිබ්බ. ඒක රීසෙල් කරලා තමයි මේකට ඉන්වෙස්ට් කරේ. ඉතින් අර වා කිව් එක කරන් ඒ වාගේ මේ ප්ලෑන් එක තිබ්බේ නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ. ඉතින් හොඳ වෙලාවට ඒක හැමුණේ. ඉතින් එහෙම තමයි අපි ඒකට ඉන්වෙස්ට් කරගත්තේ. හරිම අමාරුවෙන් ගොඩක් කල් ගිහිල්ලා හැම ඇතන මම ඔයාලට අනිවාර්යයෙන්ම රෙස්පෙක්ට් කරන්න ඕනේ. දැන් මම ගෑනු ළමයානේ. ඒතර මම කියන දෙයට ඔයා ලිසන් කරන එක සහ ඔයා ඇක්සෙප්ට් කරන එක. දැන් සමහර කෙනෙක් ඉදන් පුළුවන් ගෙදරක පිරිමි කෙනා තමයි මනි බැලන්ස් කරන්න ඕනේ, මැනේජ් කරන්න ඕනේ. එයා තමයි ඩිසිෂන් ගන්න ඕනේ. එයාට තමයි මේ පවර් එක තියෙන්නේ ගෘහ මූලිකයා විදියට එහෙම කියලා. නමුත් ඉසුරු කවදාවත් මට එහෙම ෆීල් වෙන්න දීලා නැහැ. ගොඩාක් වෙලාවට මම කියන දේවල් එයා ස්මාර්ට් විදියට ලිසන් කරනවා, ඒක ඇක්සෙප්ට් කරනවා, මට චාන්ස් එක දෙනවා. ඉතින් ඒකට මම තැන්ක් යූ කියන්න ඕන ඔයාලට. වෙල්කම්. මම ඒක ඇත්තට මගේ ඇඩ්වාන්ටේජ් එකක් විදිහට තමයි මම යූස් කරන්නේ. මොකද කිසිම දෙයක් ජෙන්ඩර් බේ අපි මං හිතන්නේ මේ පොඩ්කාස්ට් සීරීස් එකේ අපි 3-4 පාරක් මෙන්ෂන් කරලා ජෙන්ඩර් බේස් නැහැ කිසිම රෝල් එකක්. ඒ කාලේ ඉඳන් ඔක දාගත්තට අම්පේ අම්මලා උයන්න ඕනේ, තාත්තලා වැඩට යන්න ඕනේ කියලා.
ඒක දෙන්න ඕනේ ජෙන්ඩෙකරන මේ දෙන්න ඕනේ මනුස්සයක තියෙන ස්කිල් එක. ඉතින් ඔයාට ප්ලෑනින් ඇන් ඕගනයිසින් පුළුවන් නම් මම ඒක හරම් වැඩක් නැහැ නේ අන්තිර කාටවත් වැඩක් නැහැ. ඉතින් මම ඒක මාර ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ගන්න ඊවන් මේ දෙන් අපේ මේ අපි කරන් යන දේවල් වුණත් ඔයාගේ ඉන්පුට් එක ඔයා දාන තැනදී දාන්න පුළුවන් ඔයාට වැඩේ ස්කිල් එක තියෙන හින්දා. ඉතින් ඒකට ජෙන්ඩෙකෙන් වැඩක් නැහැ. ඇත්තට මේක මං හිතනවා ගොඩක් අය දැන් කරනවා ඇති කරන්න තෝනේ කියලා මම මාර බිලීව් කරන දෙයක්. Thanks. හරි ඊට පස්සේ දැන් ඔන්න බබා එනවා අපේ ලයිෆ් එකට. තිබ්බ සල්ලි වලට සමහරවිට මොනවා වුණාද දන්නේ නැහැ. මොකද මාර වියදමක් තමයි උගල දන්නවා පේරන්ට්ස්ලා නම්. බබාලා එකපාරට අපේ ලයිෆ් එකට ආවම තිබ්බා වගේ නෙමෙයි එක්ස්පෙන්සස් මාර වැඩි. ඉතියාට අපි හැමදේම හොඳම විදිහට දෙන්න උත්සාහ කරනවානේ. ඉතින් එතකොට කෑම බීම ඉඳලාම අපි දෙන්න හදනවා ඕගනික්. එතකොට ඕගනික් ෆ්‍රූට්ස් වෙජිටබල්ස් ගැති සාමාන්‍යයට වඩා මාරම එක්ස්පෙන්සිව්. එතකොට යාට හොඳම කොට් එක හොඳම මෙට්‍රස් එක ඊට පස්සේ හොඳම පියෝ කොටන් ෆීල් එක මේ හැමදේම දෙන්න ගද්දි එක්ස්පෙන්සස් මාරි ඉදර වැඩි වෙනවා. ඉතින් ඒකයි අපි බබාලා කියන අපේ එපිසෝඩ් එකේදීත් කතා කරේ. බබෙක්ට යන්න කලින් ඔගොල්ලෝ ෆයිනෑන්ෂලි ස්ටේබල් මයි දැන් ප්‍රොෆෙසර් ඉරානුත් එක කිව්වා. ෆයිනෑන්ෂලි ස්ටේබල්ද කියන එක අනිවාර්යයෙන්ම හිතන්න මෙයාට අපිට කම්ෆර්ට් එක දෙන්න පුළුවන්ද ෆැසිලිටේට් කරන්න පුළුවන්ද කියලා. ඒකත් එක්ක යන්න නැත්නම් ඇත්තටම ඒගොල්ලන් දුක් විඳින්න අපි මේ ලෝකෙට අරගෙන ඉන්න ඕනේ නැහනේ. අනිවාර්යයෙන්. ඒක ඇත්ත. අනිත් එක තව චූටි දෙයක් කියන්න ඕනේ මේ අපි මේ කතාව කියාගෙන යද්දි අපි දැන් ඉන්වෙස්ට්මන්ට් එකට ගියා අර මේ උඩින් තමයි අපි මේ බබාවේ අපි ආවින් ආවි. ඉතින් කියන්න ඕනේ දෙයක් තමයි ඒ කාලේ තමයි අර ලොකු ප්‍රයිස් හයික් එකක් තිබ්බ හැම දෙයක්ම වැලි වැඩි අර මොනවද මේ මේ කන්ස්ට්‍රක්ෂන් වල කොටයක් මොනවද පිස්සු හැදෙන්න ගණන් කි 3000 ගානකට. ඉතින් අපිට ගේට් එකක් අලුතෙන් ගේට් එකක් අපේ ගෙදරට දාන මොකද අපේ ගත්ත ගෙදර ගේට් එක ඇරෙන්නේ ඒක හරි හම්බෙලා ඔව් බබා හම්බෙනවා තාපනේ සතියේට තව දවස් දෙක තුනක් ඒක ගේන එක මම හර්ගී ඉස්සක වෙන ඇරලා ඇරලා මගේ මසල් නේ වෙලා. ඉතින් ඒක හරිද ඒ වගේ ඉසෙන්ෂල් දේවල් වලට අපිට යන්න උනා. ඉතින් අපි ගොඩාක් මහන්සිලා තමයි සමහර දේවල් කරේ. සමහර ලාවට හිතා ගන්නත් බැරි වෙනවා මේ සල්ලි කොහෙන්ද ගියේ එක්ක මේක කොහොමද ගෙවන්නේ ඒ වගේ. ඉතින් අනිත් එක මම තව දෙයක් මම දන්නවා out of the topic මම සාමාන්‍යයෙන් ඉස්සර මිනිස්සුත් එක හෑන්ඩල් කරේ. මං හිතනවා ඒක ඉම්පෝර්ට් වෙයි කියලා. මං කවදා හරි කියන්න හම්බෙන්නේ නැති වෙයි දන්නේ නැහැ. මිනිස්සුත් එක මම හෑන්ඩල් කරේ හරිම සටල් විදියට. ෂේප් එක තමයි මම ගොඩක් අයත් එක හෑන්ඩල් කරේ. බට් මේ ගෙදර හදන්න පටන් ගත්තාට පස්සේ ගෙදර කායකත් එක්ක වැඩි අපි ගොඩාක් හොර අයට අහු වුණා. ගොඩක් හොර මිනිසුන්ට අහු වුණා. බාගෙට වැඩ කරලා යන්න බයද්දි ඌ තමයි බාගෙට වැඩ කරලා දින් අපි ඌට වැඳලා ආය සල්ලි දීලා ඉන්නේ. ඉතින් එතකොට තමයි මම හිතාගන්නේ මිනිස්සුත් එක්ක සමහර ටෆ් වෙන්න ඕන තැන්වල ටෆ් වෙන්න වෙනවා. ඒක වෙනම කතාව. ඒක වෙනම ටොපික් එකක්. අනිත් පැත්තෙන් ඒ ඔක්කොම ස්ට්‍රගල් මැද්දි තමයි මේ ඉතුරු ඉතුරු සල්ලි සමහරට බලද්දි හිතෙන්න පුළුවන් මොයේගොල්ලෝ මාර මෙහෙම ස්මූත් එක නෑ. ගොඩක් දේවල් හරිම අමාරුයි තමයි. ගොඩක් හැමෝගෙම තියෙන ස්ටෝරි තමයි අපිටත් මේ වුණේ. ඉතින් සමහර තැන්වල මම සචින්ට කිව්වා මේ සමහර දේවල් පුළුවන්ද ආයෙ විකුණන්න තියෙන බඩු අරම ඒවත් මම අහලා තියෙනවා. ඒක සමහර හරි ටෆ් ස්පෙෂලි දැන් මම ජොබ් එකක් කරපු කෙනෙක් ඒක දැන් අවුරුදු එකකට කලින් මම එහෙමද මට එන්නේ ලිමිටඩ් ෆික්ස් ගාණක්. ඒක උඩින් තමයි මම වෙන කරන දේ. ඉතින් ලොකු ලිමිටේෂන් නැතින මොකද ගොඩක් පැය ගාණක් වැඩට යනවා. ඉතුරු ටික කරන්න සල්ලි හොයන්න වෙලාව ලිමිටඩ්. සමහරවිට මාර ෆ්‍රස්ට්‍රේට් වෙච්ච දැන් ඕන තරම් තියෙනවා. ඒකත් පොඩ්ඩක් මෙන්ෂන් කරන්න ඕනේ. අනිත් එක සල්ලි හොයන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම ඉසුරු දෙකේ දැකපු දෙයක් තමයි සමහර වෙලාවට ඉසුරු ඉස්සර දැන් අපි ඔය සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටින් ඉන්ෆ්ලුවෙන්සින් වගේ පැත්තට ඉසුරුව මම ඇද්දලා වගේ තමයි ගත්තේ. ඉසුරට එහෙම කැමැත්තක් ලොකුට තිබුණ නෑ. නමුත් ඇතුලේ දැන් මට තේරෙනවා එයාගේ ඇතුලේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා. මෙයාගේ පොඩි ලැජ්ජ බය ඇරීමක් තමයි තියෙන කියලා මට තේරුණා. එතකොට මම ඔයා ඇද්දලා වගේ මුලින් ගත්තා. ඔයාට ඇත්තට කැමැත්තක් තිබුණ නෑ, ලැජ්ජාවක් තිබුණා. නමුත් දැන් ඉසුරු ෆික්ස් පඩියක වැඩ කරන ගමන් මේක මට තේරෙනවා දැන් මෙයා මේක කරන එකකින් ඔයාට එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් මනි සල්ලි කියන දෙයට ඒ වටිනාකම මේ වෙලාවේ දෙන්න. ඔයාට එන ඔපචුනිටි එක ඔයා ගන්න. අතාරින්න එපා. ඒකයි මම මේ කියන උත්සාහ කරේ. දැන් ඉසුරු ඒක අතෑරියා නම් සමහර විට ඔයා ඔයාගේ ෆික්ස් මේ ෆික්ස් සැලරි එකන ජොබ් එකේ තාමත් ඔයා ඉන්න ඕනේ. නමුත් මට හිතෙන ඔයා මෙතනට ආපු එකකින් ඔයාට ඔයාගේ පොටෙන්ෂල් එක තේරුණා. ඔයාට තේරෙනවා ඔයාට ෆ්‍රීඩම් එකක් තියෙනවා. සෝ යූ කැන් ගෝ ෆෝ අදර් එක්ස්පෝෂර්ස් ටු වාදෙන් වයි ක්ලෝදින් ලයින් එකක් පටන් අරගෙන ඉතින් මේකට ඔයාට ෆ්‍රීඩම් එක ඕනේනේ. ඔයා රස්සාව හිටියේ නම් මං හිතන්නේ ඔයාට කවදාවත් එක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔපචුනිටීස් ඔයාට එද්දි අනිවාර්යයෙන්ම ඔපචුනිටි එක ගන්න ඕනේ.
ඒක ගන්නම ඕනේ, ඒකට වටිනාකමක් දෙන්න ඕනේ, ඒකට ප්‍රයිස් එකක් දෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට අතහැරපු ඔපචුනිටි එක නිසා ඔයාගේ ලයිෆ් එක චේන්ජ් වෙන්න තිබ්බදී නැතිලා යන. හරියටම හරි, ඒක හරි. මමත් ඔයා කියපු දෙයට හිතපු දෙයක් තමයි මේ ළඟදී අපි අපේ ෆැබ් ෆෑම් එකට ෆොටෝ ෂූට් එකක් කරා. ඒක කරේ ඡන්දි දවසේ. ඡන්දි දවසේ දැන් 12ට වෙනකන් කර්ෆියු. අපි දැන් හිතනවා දැන් ප්ලෑන් කළා තිබ්බේ අපි උදේ කරා. කොහොම වතුරේ උදේ 10ට ප්ලෑන් කළේ 12. ඉතින් අපිට අපිත් එක්ක වැඩ කරපු මොඩල්ස් දෙන්නේ දෙන්නම අපේ යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් මට හිතුණා දැන් මගේ අපේ මේල් මොඩල් එයාට ඕනනම් ඉතින් මට හිතුණා නම් කම්මැලි එයා විතරක් නෙමෙයි අපේ ගර්ලුත් අතාරත් එහෙමයි. කම්මැලි හිතුණා නේ අද ඡන්දි දවසේ මොකටද මං පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ගෙදරට වෙලා ඉන්නවා එහෙම එහෙම කියලා. නතර ඩ්‍රින්ක් ගන්නවා කියලා දාගෙන. නතරනේ අපේ දේවින්ද කියන අපි කියන්නේ. ෂවුට් අවුට් ටු දේවින්ද. වේ නෑ මට මතක එයාට ඕන තිබ්බා. නෑ බ්‍රෝ අද ඕනේ නෑ අද මට එන්න වෙනකෝ වෙන දවසක් කරන. බට් ඒ ගානට එයා ඒ ගාන වටනාගමට ආව. ඒ ගානෙන් එයාට ඒක පොඩි ගානක් වෙන්න පුළුවන් එයා ඒර්න් කරේ. බට් ඒ ගානෙන් එයාට එක්ස්ට්‍රා ගානක් සපත්තු දෙකක් වුණත් එයාට ගන්න තිබ්බා. නැත්තම් එයා ඒක සැලරි එකෙන් ඒ සපත්තු දෙක ගන්න. ඒක නිකන් හිටපු එක. ඒ ඔපචුනිටි එක ගත්ත එකෙන්. අනිත් එක හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒක ගිව් ඇන් ටේක්. එයා ඒක එන්ජොය් කරන දෙයක් වෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්. ඒක මාර දෙයක්. ඒ ආපු වෙලාවේ මොන වුණත් නැගිටලා තමන්ගේ කම්මැලිකම නැති කරලා වොෂ් එකක් දාන් ආවා. එයා ආවේ මේ BMW එක වෙනම කතාව. අපිත් එක වැඩ කරන්න. බට් ඒ ගාන එදා අරන් ගියාම එයා ඒ ගාන කොහෙටරි යූස් කරන්න තමයි. අනිවාර්යයෙන් තමන්ගේ සල්ලි තමන්ගේ මහන්සිය. ඉතින් ඔපචුනිටි එක අතහැර ගන්න එපා. හැබැයි එහෙම කියලා ඔයාගේ ඩිග්නිටි එක නැති කර ගන්නත් එපා. That is very very important. Yes, money matters. You want money. වඩ සල්ලි ඕනේ. හැබැයි සල්ලි හම්බ කරන්න ඕනේ ඔයා ඔයා වෙන තැනක. ඔයාව වෙනස් කරගෙන ඔයාගේ අකමැත්තෙන් සමාජයට වැඩක් නැති දේවල් වලින් අයහපත් දේවල් වලින් මම සිංහලෙන්ම කියනවා නරක දේවල් වලින් ඔයාට වැඩක් නැති සමාජයට වැඩක් නැති දේවල් වලින් සල්ලි හම්බුනා කියලා සල්ලි හම්බ කළා නම් වැඩක් නැත. අනිවාර්යයෙන්. වැඩක්ම නැහැ. නමුත් හොඳ දේවල් වලින් ඔයාගේ පොටෙන්ෂල් එකකින් ඔයාගේ ස්කිල් එකකින් ඔයාට ලැබෙන අවස්ථාව අතහැරගෙන නම් ඒ ගැන පසුතැවෙන්න යන්නත් එපා. දැන් මට සමහරලාට මම ගැන කියනවනම් මට සමහරලාට තිබ්බා බබා හම්බෙච්ච කාලේ මම වැඩ කරන්නේ නැහැ මම මාස 3ක් 4ක් බ්‍රේක් ගන්නවා ඉස්සර ඔයා මට සපෝට් කරන්න මට සල්ලි ඕනේ නැහැ කියන තැන මට ඉන්න තිබ්බා. හැබැයි මං එහෙම කරේ නැත්තේ මම මාස 4 ඉස්සරුගෙන් යැපිලා හිටියා කියමු අනිවාර්යයෙන් මෙයා මට සපෝට් කරයි ගෙදර වැඩ ඔක්කොම යා බලයි. නමුත් මම පස්සෙනි මාසෙදී මම ආපහු බෑක්වර්ඩ් ගිහලා දින අවුරුදු ගානකින් මම ඉන්න ෆීල්ඩ් එකේ හැටියට. මොකද මං වෙනුවට තව ගොඩක් අය එතනට එන්න පුළුවන්. මගේ රික්වයර්මන්ට් එක මාව ෆුල්ෆිල් කරගෙන ඉන්න පුළුවන්. ඒතර මම අර අවුරුදු ගානක් වැඩ කරපු එක අපරාධයි. අපරාධයි. ඒ නිසා ඔයා ඉන්න ෆීල්ඩ් එක තේරුම් අරගෙන අනිවාර්යෙන්ම කොහොම හරි කට්ටකාගෙන මේක කරන්න. මම දැන් ද වයිල් කුක් බුක් කිව්වෙත් ඒකයි. හරියටම හරි. එයා මට මතක් වුණා ගොඩක් කියපු තැන් පොයින්ට්ස් වල එයා කිව්ව අනිත් පැත්තෙන් බිස්නස් දේ එයා එක පැත්තකින් කියවා 9 to 5 ජොබ් කරන්න කැමති කෙනෙක් නේ. සෝ එයා බිස්නස් එක පැත්තට ගොඩක් හොඳ පැත්තට කතා කරා. බට් ඒකත් බැලන්ස් දෙයක්. 9 to 5 රූටින්ස් කැමති අය මාර හොඳයි ඒක කරන්න පුළුවන්. ඒක අනිත් පැත්තෙන් බිස්නස් කරන අයත් එහෙමයි. බට් අර කිව්වා වගේ ඒ ටැක්ටික්ස් ටික තියෙනවා. 9 to 5 ජොබ් එකක් කරන you have to have the tactics. ඔයා රූටින් එකට දැන් උදේ 5:00ට 5:00ට 6:00ට 6:00ට හැරෙන්න බැරි කෙනෙක්ට කවදාවත් ජොබ් එකක් කරන්න බෑ. සෝ ඒක ටැක්ටික් එකක්. ඒ ඔක්කොම ටික තියෙනවනේ අරගේ තියෙනවනේ ස්කිල්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒක දෙකත් එකක් දෙක පැත්තෙන් බැලන්ස් අපි කවදාවත් කොතනදීවත් මම නම් කියන්නේ 9 to 5 ජොබ් එකට අරක හොඳයි කියලා. දෙකේම හොඳක් තියෙනවා දෙකේම නරකක් තියෙනවා. මේ අනිත් පැත්තෙන් ඔයා මොකද කිව්වේ? නෑ මම කිව්වා ඔපචුනිටි එක ගන්න ඕනේ සල්ලි හම්බ කරන්න ඕනේ අනිත් පැත්තෙන් වියදම් කරන්නත් ඕනේ. රයිට්? ඔව් මම අඩු වෙන්න කරන්නේ ඉන්න මම ලොකු මම මෙහෙම හිතපු කෙනෙක්. ඒ කියන්නේ දැන් අපි යම්කිසි ඒජ් එකකට ආවම අපිට එසෙන්ෂල්ස් තියෙනවානේ. දැන් අපි අමාරුවෙන් සල්ලි හම්බ කරපු කට්ටිය. එතකොට ඔයාට හොඳ හෑන්ඩ් බෑග් එකක්. ඔයාට හොඳ වොච් එකක්. හොඳ පර්ෆියුම් එකක්. එතකොට සාමාන්‍යයෙන් ඔයාට අවශ්‍ය කරන ඇඳුම් බේසික්ස්. බේසික් දේවා. අර ඇඳුම් අමතක කරමුකෝ අපි. වොච් එකක් හෑන්ඩ් බෑග් එකක් පර්ෆියුම් එකක් පෑර් ඔෆ් ෂූස් ජිම් යනවා නම් හොඳ බ්‍රෑන්ඩ් එකක ෂූ එකක් අන්න ඒ දේවල් වලට ඔයා අනිවාර්යෙන් වියදම් කරන්න. එහෙම කියලා ඔයාට හෑන්ඩ් බෑග් 10ක් ඕනේ නැහැ. හරියට එකක් ඇති. හොඳ එකක්. හොඳ එකක්. හොඳ වොච් එකක්. හොඳ පර්ෆියුම් එකක්. ඒ දේවල් වලට ඔයා අනිවාර්යෙන් වියදම් කරන්න because it's for you. And ඒකෙන් ඔයාව තව
ග්‍රේඩ් වෙලා තමා පේන්නේ. ඔයා හොඳ පර්ෆියුම් එකක් ඇඳගෙන ගියොත් ඔයාගෙන එන ඉම්ප්‍රෙෂන් එක හොඳයි. එතකොට ඔයා හිතමු ඔයා ජොබ් එකකට ගියත් සමහරවිට ඔයා එන්න එන්න ලෙවල් අප් වෙද්දී ඔයාගේ ප්‍රොමෝෂන් එකකින් ඔයාට පර්ෆියුම් දෙකකට තුනකට යන්න පුළුවන්. ආ ෂූස් දෙකකට තුනකට යන්න පුළුවන්. අපි නොහිතුවට ඒ පර්ෆියුම් එකේ තියෙන සුවඳ තමන්ගේ ප්‍රොමෝෂන් එකටත් බලපාන දෙයක් දෙන ඉන්ඩිරෙක්ට්ලි. බට් මොකද ඔයාගේ කවුරුහරි හිටපු කලීග් කෙනෙක්ට සීනියර් කෙනෙක්ට ඔයා මතකයි. ඒක මාරිදිර බලප මමත් කෝපරේට් තැනක වැඩ කරපු කෙනා අවුරුදු 8ක් අර තුනත් එක අවුරුදු 11ක්. මේගොල්ල සමහර ඒගොල්ලන්ගේ සමහර මේ ඉම්ප්‍රෙෂන්ස් තියෙන ප්ලස් තමන් කරන වැඩ ඔබ්වියස්ලි ඉම්ප්‍රෙෂන් එකෙන් වැඩක් නැහැ වැඩ කරන්නේ. බට් අරකත් මාර බලපාන සීර ගාන. යස්. සෝ ඒක මාර හොඳ දෙයක්. අර අපි කිව්ව මේ සාමාන්‍ය බේසික් දේවල් වලට වියදම් කාට අර පර්ෆියුම් බොඩි ස්ප්‍රේ වගේ දේවල්ට නම් ඇත්තටම හොඳම එකකට යන එක වටිනවා. මොකද ඒක ඇත්තටම රිෆ්ලෙක්ට් කරනවා. අනිත් අන්තිමට ඔයා තමයි හම්බ කරලා දෙන. ඔයා තමයි මහන්සි වෙලා තියෙන්නේ. ඉතින් වෙන කවුරුත් ගැන හිතන්න කලින් මුලින් තමන් ගැන හිතන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට අනිත් දේවල් වලට සපෝට් කරන්න වෙන්නේ when you are self confident. ඉතින් ඒක ඔයා රිලේෂන්ෂිප් එකේ හිටියා හෝ වේවා නැති හෝ වේවා පවුල් වෙලා හෝ වේවා කොහෙද හිටියත් තමන් තමන් වෙනුවෙන් වියදම් කරගන්න. ඊට පස්සේ තමන්ගේ පවුල. දැන් අපි ආවිනුත් ආවට පස්සේ අපිට තියෙන බේසික් එසෙන්ෂල් එක්ස්පෙන්සස් තියෙනවනේ. ඒ වෙනුවෙන් අපි වියදම් කරන්න ඕනේ. එතකොට ඉඳලා හිටලා හැබැයි ෆැන්සි වෙන්නත් ඕනේ. ඇස් අ ෆැමිලි වේවා, ඇස් අ කපල් වේවා, ට්‍රැවල් කරන්න යන්න. ඊට පස්සේ ගෙදර මොනා හරි පොඩි පොඩි රිනොවේට් කරන්න, අලුත් දේවල් එකට එකතු කරන්න. එතකොට ඉඳලා හිටලා බබාලත් එක්ක මොනා හරි ෆැන්සි දේවල් කරන්න. ඉතින් ඩිනර් එකකට යන්න. මෙහි ඉතින් ලංකාව එහෙම ඔගොල්ලෝ දන්නවනේ බුෆේ එකට යනවනම් කොච්චර වියදමක් තියෙනවද. බට් ඩූ ඉට්. ඉට්ස් ෆෝ යෝර් ෆැමිලි. මොකද ඔයාත් හම්බ කරලානේ තියෙන්නේ. බට් අනිත් පැත්තෙන් ෆැන්සි කියලා නෝම් මෙහෙකුත් නැහැ. මට ෆැන්සි එක නෙමෙයි වෙන කෙනෙක්. සෝ ඉතින් සමන්ගේ ෆැන්සි ලෙවල් එක හඳුනගන්නත් ඕනේ. එහෙම නේ සම අපිටත් වඩා ගොඩාක් ෆැන්සි අයත් ඉන්න ෆැන්සි නැති අයත් ඉන්න. ඒක සමාජයේ ෆැන්සි ලෙවල්ස් ලිමිට් වෙනස්. ඉතින් තමන්ගේ ලෙවල් එකට ෆැන්සි වුණාම ඇති. ඉතින් අපි ෆැමිලි එකකට ආවට පස්සේ ඔව් අතෑරියේ නෑ. ස්පෙෂලි දෙන්නම ගොඩක් මහන්සි වෙලා තමන් අපේ වැඩත් කරා, බබාගේ වැඩත් බැලුවා. ඊට පස්සේ අර කිව්ව වගේ ඒ දේවල් උත් කරා. මොකද අපි හිතන්නේ මේ කාලේ අපිට හැමදාම එන්නේ ඒකින් ද ෆුල් අපි ලයිෆ් එක එන්ජොයි කරවන ඕනේ. අපි සල්ලි හම්බ කරන්නේ සතුටින් ඉන්නේ. ඉතින් ඒ එන්ජොයිමන්ට් එකත් එක්ක අනාගතය ගැනත් අපි හිතන්න ඕනේ. ඒ දේවල් එක්ක තමයි අපි ෆැමිලි එකේ ඔන්න සල්ලි බැලන්ස් කරේ. කොහොමද අපි සල්ලි හම්බ කරේ කිව්වොත් ඉතින් මේකත් එක්ක අපිට හිතුණා අපි තව ස්ටෙප් එකකට යන්න ඕනේ කියලා. තව පේපර් ටෙන්ෂන් අඳුරගෙන අපිට කරන්න පුළුවන් දේකට අපි යන්න ඕනේ කියලා. ඒකත් එක තමයි ෆැබ් ෆැම් එන්නේ. ඉතින් ඒක අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා දැන් අපි ඒකත් ලස්සනට ෂේප් එක කරගෙන යනවා. අපි කන්ටෙන්ට් ක්‍රියේට් කරලා එහෙම දේවල් කරගෙන යනවා. ඊට අමතරව මම දෙරණේ ඒ වැඩ ටිකත් කරනවා. ඉසුරු ෆුල් ටයිම් ෆැබ් ෆැම් එක යා තමයි 100%ම බලන්නේ. ඉතින් ඒ right it yes, has been your 100% thing. No, I help but eka ya mara man dakino ya eka mara enjoy karamin karana oyage morning man e satisfaction ekak dakino. I think ekat ekka den mama busy welawata isuru mata බබාගේ වැඩ වලට මාරට උදව් කරනවා. ඉතින් පුදුම විදිහට උදව් කරනවා. ඉතින් මේ සල්ලි හෝ වේවා මොන මටීරියල් දේ හෝ වේවා අන්තිමට ෆැමිලි එකක් වුණාම මේ හැමෝගෙම සපෝට් එකත් එක්ක අපි සතුටින් ඉන්න මේ වැඩේ බැලන්ස් කරගෙන කරන්න ඕනේ. මෙතනදි සල්ලි අනිවාර්යෙන් වැදගත්. අනිවාර්යෙන් වැදගත්. But money is not everything. හරියටම හරි. මට හිතෙනවා සමහර ෆැක්ටර්ස් තව දෙක තුනක් තියෙනවා මේන් දේවල්. ඒ වගේම වැදගත්. සීර සිය පුරවන්න සීර 20 හරි 20 30 හරි 3-4ක් තියෙනවම තමයි. මොකද අරක සල්ලි හොයන්න ඕනේ කියලා ඒ දෙක තුන අතෑරියොත් ඒක කරගන්න බෑ. මට හිතෙන එකක් මේන් දේ හෙල්ත්. ඔයාගේ හෙල්ත් එක හොඳ නැත්නම් ඔයා හෙල්දි නැත්නම් මේ මාර හෙල්දි වෙන්න ඕනේ නෑ. ෆුල් මේවා කරගෙන at least to live to survive. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න කියලා ඔයා ෂෝටිජ් කකා ඉන්නවා නම් මට වැඩ මම මේ වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් අපරාධේ හම්බ කරපු සල්ලි මොකද ඔයා අන්තිමට ලෙඩකට ඒ හොයපු ටිකට වඩා ඩබල් යනවා. මොකද දැන් තියෙන සිස්ටම් එක ඉතින් අර හොයපු ගාන ඉතින් අපරාධී. ඊට වඩා හොඳ ඒක හොයන්න නැතුව පොඩ්ඩක් දුවලා මොනවා හරි කරගෙන හිටියන චූටි දෙයක් කාලා ඒක හරි හොඳයි. මොකද අර වගේ බැලන්ස් එක තිබ්බේ නැත්නම් මට හිතෙනවා හෙල්ත් නම්බර් 1. අනිත් පැත්තෙන් යෝ මයින්ඩ්. ඔයාගේ පීස් ඔෆ් මයින්ඩ් එක තියෙන්න ඕනේ. මොකද කොච්චර සල්ලි තිබ්බත් මම හැම වෙලාවෙම හිතුවා ඒක. ඒත් මං කෝපරේට් ලයිෆ් එක හිටපු හින්දා කාලයක් මම හැම වෙලාවෙම දැන් කම්පැනි එකේ CEO ද එතකොට හැපිම එක්කෙනා මෙයා සෝටඩ්ද. බට් අපි දකිනවා
එහෙම දෙයක් නෑ. ඒ කම්පනීන් එක්සෙකටිව් මෙයාට වඩ මාර සතුටෙන් ඉන්න ඉඩ තියෙන, බට් අරයාගෙන් සීර ගානක්වත් එයාට හම්බෙන්නේ නෑ. සෝ මනි ඉස් නොට් ද මේන් තිං. එයා එයාගේ ලෙවල් එකේ මාර හැපි, යා ෆැමිලියක එලියට යක් කරනවා කිව්වා වගේ, යා ෆැන්සි දේවල් කරනවා. ඒ ෆැන්සි දේ එයාට පොඩි දෙයක් වෙන්න පුළුවන්, බට් ස්ටිල් ඉට්ස් ෆැන්සි ෆෝ දෙම්. යස්. ඉතින් ඒක මම නම් හිතන මාර දෙයක් කියලා පීස් ඔෆ් මයින්. අනිත් පැත්තෙන් ඔයාගේ ළඟ ඉන්න මිනිස්සු අර කියපු දෙයම තමයි ෆැමිලි. යස්. ඒකත් නැත්තම් ඒත් වැඩක් නෑනේ අර හොයපු සල්ලි කාටද වියදම් කරන්නේ. අනිවාර්යෙන්. මොකද ඔගලන්ගේ අම්මලා තාත්තලා විශේෂයෙන්ම ඔගලන්ව හදන්න ගොඩාක් මහන්සි වෙනවා. දැන් අපි අම්මලා තාත්තලා ඉදිරියේ අපිට දැනෙන දෙයක් කොච්චර ෆිසිකලිට වඩා මෙන්ටලි ටයර්ඩ්ද කියලා සමහර වෙලාවට you have to work and you have to do his work also. clean and everything. නාවන්න ඕනේ, කවන්න ඕනේ. ඉතින් සමහරවිට අතපය රිදෙනවා. නමුත් අපි කොහොම හරි ඒක කරනවා. ඉතින් අපේ අම්මලා තාත්තලාත් ඒ වගේම කරන්නේ නැති කියලා අපි දන්නවා. ඊටත් වඩා කරන්නේ නැති. ඉතින් ඒක නිසා මොකද දැන් අපේ ළමයිනොත් බලනවනේ. ඔව් ඒක තමයි. ඉතින් ඒක නිසා මේ අපිට හිතෙන්නේ හැමතිස්සම ඒගොල්ලන්ට බර්ත්ඩේ එකක් හෝ වේවා, අපි රට ගිහින් ආව හෝ වේවා, එළියට ගිහින් ආව හෝ වේවා, මම සමහරවිට අපේ අම්මෙන් කෝල් කරලා නදු යන්න එපා, අද මෙයත් එහෙමයි. ඉතින් ඒ වගේ පොඩි පොඩි ජෙස්චර්ස් කරන්න, මොකද ඒ අපි හම්බ කරනවා වගේම ඒ දේවල් කරාම තමයි ඒගොල්ලන්ට දැනෙන්නේ that they matter in our lives කියලා, right? අනිත් පැත්තෙන් මට ඒක චුට්ටක් තිබ්බා අඩුයි සචිනි දැන් මාව පුෂ් කරේ පැත්තට. මොකද මං සමහරවිට ගියාම gift ගන්නේ නැහැ, මං දන්නේ ඒක මං හැම වෙලාවෙම මේ කියන්න නරකයි. අර මං හැම වෙලාවෙම ජෙන්ඩ බේස් එකක් නැහැ කියලා අර කොල්ලෙක් ඉදිරියේ ඒක සමාලලට හිතෙන්නේ නැති දැන සර්සින් තමයි. ඉතින් මම මේව කරේ නෑ නෑ නෑ, ඒක බැලන්ස් වෙන්නයි ඕනේ. කවුරු හරි කරන්න ඕනේ. අනිත් පැත්තෙන් මට හිතන දෙයක් තමයි සමහර වෙලාවට I said money is not everything. Yes, definitely money is not everything, but money plays a very important part. මොකද සමහර වෙලාවට අපි ළඟ ඉන්න මිනිස්සු පවුල අමතක කරනකො අපි ආශ්‍රය කරන මිනිස්සු ඉන්නේ third parties. ඒගොල්ලන් ගැන අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ සමාලලට සල්ලි හින්දා, right? එතකොට එහෙම දේවල් අපි දැකලා තියෙනවා. සමාලලට සල්ලි හින්දා ඒගොල්ලෝ කරද්දි වෙනස් වෙනවා, ෆ්ලිප් වෙනවා. ඉතින් සමහර වෙලාවට අපිට හොඳට තියෙන කාලෙක ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්න පුළුවන්, අපිට නැති වෙච්ච කාලෙක ඒගොල්ලන් අපිත් එක්ක නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දෙන්න ප්‍රැක්ටිකලි කරන දෙයක් තමයි හැමෝම තේරුම් අරගෙන අපි shape එකේ තමයි ඉන්නේ. shape එකේ ඉන්න එක මා ලේසි. අපිට close ම කට්ටියත් එක්ක අපි මාරම close. අනිත් එක when it comes to money අර අපි තමු ණය දෙන කතාව. අපි ලොකුවට ණය දෙන්න යන්නෙත් නැහැ. අපි එහෙම ණය ගන්න යන්නෙත් නැහැ. ණය දෙන්න සල්ලිත් නැහැ. ණය දෙන්න සල්ලිත් නැහැ. මම believe කරන දෙයක් තමයි කෙනෙක් කියනවා නම් මට සල්ලි නැහැ. මට කරගන්න දෙයක් නැහැ. දැන් සමහර කෙනෙක් ඇවිල්ලා comment කරන්න පුළුවන් ඕගොල්ලන්ට තියෙන නිසා ඕගොල්ලෝ මේ කියවනවා. තියෙන කෙනා නැති කෙනා කියන එක තීරණය කරන්නේ තමන්. තමන් තියෙන කෙනෙක්ද තමන් නැති කෙනෙක්ද කියලා තීරණය කරගන්න ඕනේ ඔයා. ඔයාට ෆිසිකලි හැමදේම ඔයා ඒබල් කෙනෙක් නම් ඔයාට නෑ නෑ කියලා කවදාවත් කාටවත්ම කම්ප්ලේන් කරන්න බෑ. You have to work for you. ඒක අනිවාර්ය දෙයක්. ඔයාට මොනවාම හරි ස්කිල් එකක් තියෙනවනේ. ඒ ස්කිල් එකට කොහේම හරි තැනක මොනවා හරි ඔපචුනිටි එකක් තියෙනවා. ස්කිල් එක අඳුරගන්න, ස්කිල් එක අඳුරගෙන ඒ ඔපචුනිටි එක ගන්න. ඒක වෙනුවෙන් ඔයා වෙනුවෙන් ඔයා වැඩ කරන්න. ඔයාට මම අරක අනිවාර්යෙන් ඒක කියවා ෆිසිකලි ඒබල් නැ ඔයාගේ අතපය හතර හොඳට වැඩ කරනවා නම් ඔයාට අනිවාර්යෙන්ම වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් සල්ලි නැහැ කියන එක කම්ප්ලේන් එකක් නෙමෙයි. ඔයාට කවදාවත් ඒක කියන්න බෑ. මොකද වැඩ කරන්න හැකියාව තියෙනවා නම් ඕන කෙනෙක්ට ඉතින් සල්ලි හම්බ කරන්න පුළුවන්. හරියටම හරි. ඒක මාර ලොකු දෙයක්. මොකද එහෙම වාක්‍ය සමහර ඩිසේබල් අය සල්ලි හොයලා ඉන්නේ අනිවාර්යෙන්ම. ඒගොල්ලන් මොනාරි කළ තමන් අනිත් කෙනෙක්ගෙන්. දැන් අපි වුණත් අපි කවදාවත් මොටිවේට් කරන්නේ අපි කාර් එකේ ඉන්නකොට හරි එළියට ගියාම හරි කවුරු හරි අපෙන් ඇවිල්ලා සල්ලි ඉල්ලුවොත් මම මුලින් බලන දේ තමයි මේ මිනිස්සයා සාමාන්‍ය මිනිස්සුද, මේ මිනිස්සුර දෙයක් කරගන්න පුළුවන්ද? කවදාවත් සල්ලි දීලා අපි ඒගොල්ලන්ව මොටිවේට් කරන්න යන්නේ නැහැ. මම හිතනවා ඕගලන්ටත් ඒක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එයාට එතකොට හිතෙයි මම මේක වෙනුවෙන් අඩුම තරමේ මොන හරි වැඩක් ලේබර් වැඩක් හරි කරලා මම සල්ලි හොයන්න ඕනේ කියලා. ඉතින් රස්සාවල් ඕන තරම් තියෙනවා. මොකද මේ ලෝකෙ දුවන්න රස්සාවල් මිනිස්සු වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ දේ මොටිවේට් කරන්න එපා. අනිත් එක තමයි ඩිසර්වින් අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම දෙන්න. ඒක අපි බිලීව් කරන දෙයක්. සමහර පොඩි බබෙක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ෆිසිකලි මොන හරි ඩිසේබිලිටි එකක් තියෙන්න පුළුවන්. අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට රස්සාවක් කරනවා ඒකෙන් මදි වෙන්න පුළුවන්. They try. Right? They do something. But ඒක ඒගොල්ලන්ට මදි. අන්න එහෙම අයට
අනිවාර්යෙන්ම දෙන්න. ඔයාට හිතනවනම් 10000ක් හෙව්වා ඔයාට ඕනේ 5000යි කියලා රුපියල් 1000ක් හරි දෙන්න, ඉතුරු 4000 ඉතුරු කරලා. මොකද සමහර වෙලාවට අපි ඒ කරන දේ යම් කිසි දවසක අපිට අනිවාර්යෙන් ලැබෙනවා. මම හිතන්නේ මෙතනට එදා වයිල් කුක් බුක් එක කිව්වා, සනායක කිව්වා, ගොඩක් අය මෙතනට ආවම කියපු දේ තමයි ලෝචනා කිව්වා. අපි දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ. ඒකත් හරිම සැටිස්ෆයින්, ඒක හරිම ඩිස මේ ඒක හරිම වැලිඩ්. අර වගේ ඩිසර්ව් කෙනෙක්ට දුන්නා. ඒකත් මම ඕගොල්ලන්ට පුළුවන් නම් බලන්න, මම වාටත් මම කියලා දෙන සචින් සමාල මම කියන මූවිස් බලන්නේ, මම සචින් කියන මූවිස් බලනවා. 7 pounds කියලා මූවියක් තියෙනවා විල් ස්මිත්ගේ. එයාගේ එයා මැරෙන්න යනවා කියලා දැනගන්නවා මොකක් හරි දෙයකින්. එයාගේ ඕගන්ස් හතක් දන් දෙනවා. ඒ දන් දෙන හත් දෙනා එයා හොයලා දෙන්නේ. මෙයා ඩිසර්වින්ද? මෙයා ඇස් දෙක දෙන එක්කෙනෙක් ඉන්නවා. එයා ළඟට ගිහිල්ලා හොයලා බලලා තමයි දෙන්නේ. ඒකේ ලොකු දෙයක් පෙන්වන්නේ. මොකද ඒ ඩිසර්වින් ඔයා කියපු කෑල්ලේ ඩෙප්ත් එකක් තමයි මේ මූවි එකෙන් පේනවා. ඉතින් ඒක මාර ලොකු දෙයක්. මොකද ඒගොල්ලොන්ව මාර විදිහට මොටිවේට් වෙනවා ඒ වගේ හොඳ කෙනෙක්ට දුන්නොත්. මේක මාර ලොකු දෙයක්. Then Isuru, we are coming to the end of this topic. Then ඔයාට සල්ලි කොච්චර ඕනද? මට සල්ලි කොච්චරක්ද කියලා එක මගේ ඔළුවේ නෑ හැම වෙලාවෙම. කියන්නේ මට ඕනේ බේසිකලි සර්වයිව් වෙන්නයි, අරවා කිව්ව අපේ බබාටයි ඔයාටයි මටයි සර්වයිව් වෙන්න ටිකයි, සාමාන්‍ය හොඳ ගාණක් සේව් කරන්නයි, අර ෆැන්සි දෙයකට යූස් කරන්න තිබ්බ මට හොඳටම ඇති. මට ලොකු එහෙම ඩ්‍රීම් එකක් ඕනේ නෑ, ලොකු දෙයක් කරගෙන ලොකු ස්ට්‍රෙස් එකක් ඔළුවට දාගන්න. සෝ මම හැම වෙලාවෙම ට්‍රයි කරනවා පුළුවන් තරම් සිම්පල් විදියට මේවා කරන්න. මොකද මම දැකලා තියෙනවා සමහර මිනිස්සු සිම්පල් විදියට ඉන්න අය ඒගොල්ලෝ මාර හොඳට ඉන්නවා, කිසිම අවුලක් නෑ. ඒගොල්ලන්ගේ මූණෙනුත් ඒක පේනවා, කොච්චර වයසට ගියත් ඒක ඒගොල්ලෝ වෙනස් වෙලා නැහැ කියලාත් පේනවා. එයාගේ ඒගොල්ලන්ගේ කොණ්ඩේ සුදු වෙනව කළු වෙන එකනුත් මට ඒක දැකලා තියෙනවා. මොකද ඒගොල්ලෝ ස්ට්‍රෙස් ෆ්‍රී ගොඩක් අය. ඉතින් ඕක තමයි මගේ තියෙන රික්වයර්මන්ට් එක. මොකද මම හිතපු දෙයක් තමයි අපි කොච්චර මනී කියන්නේ කොච්චරද කියලා අපි දන්නේ නැහැ නේ. පෝසත් කියන්නේ දුප්පත් කියන්නේ කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ඒක අපේම මෙෂර්මන්ට් එක. සෝ මගේ මෙෂර්මන්ට් එක ඇත්තටම සාමාන්‍යටියා බේසික් ප්ලස් අර කිව්ව එහෙට මෙහෙට යන්න එන්ජොයි කරන්න තියෙන ගානට මට හොයාගන්න පුළුවන් නම් මට ඇති. That's the goal. Definitely. Same for me. ලස්සනට කැමති දෙයක් කාලා බීලා නටලා එන්ජොයි කරලා ලයිෆ් එක ලස්සනට ඇඳලා චුට්ටක් චුට්ටක් ඉඳලා හිටලා ෆැන්සි වෙලා. මට හැමතිස්සෙම ෆැන්සි වෙන්න ඕනේ. මට ඒකට කම්මැලි. හැමතිස්සෙම නේ අපි නම් ගොඩක් සීරද. ගොඩක් කම්මැලි. අපි තමයි අපි ෆැන්සි වෙන්නේ. අපි එහෙම ට්‍රැවල් කරන්න කැමති. ඒ වගේ දේවල් වලට කැමති. අර එහෙම ෆැන්සි, I think you understand what we are saying. يعني එහෙම ෆැන්සි වෙන්න කැමති නෑ ලොකුවට. ඉතින් ඒක අපේ කැමැත්ත. හැමදාමත් කියනවා වගේ. ඉතින් එහෙම පොඩ පොඩ ෆැන්සි වෙලා ට්‍රැවල් කරලා එහෙම ආතලගේ ලයිෆ් එකේ peace of mind එක කින දිනන කිසිම කෙනෙක්ට කරදරයක් කරන්න නැතුව, කිසිම කෙනකින් අපි සල්ලි අරගෙන ඒගොන්ගේ ලයිෆ් එක අවුල් කරන්න නැතුව, එහෙම නැතුව හොඳට ලස්සනට කාලා බීලා ඉඳලා තමන්ගෙම ණයක් නැතුව තමන්ගෙම තැන කින දිනන මට ඒ සල්ලි ප්‍රමාණය ඇති. හොඳටම ඇති. ඒත් එක්කම අනිත් පැත්තෙන් අපි දෙන්නටම තියෙන දෙයක් තමයි අපේ අම්මලාට අපිට support කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපිව මාර අමාරුවෙන් ගෙන අපු කට්ටිය සහ අනිවාර්යෙන්ම අනාගතයේදී දැනටත් වඩා අපේ සපෝට් එක අවශ්‍ය කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට සපෝට් කරන්නත් මට සල්ලි ඕන. ඒක මට අවශ්‍යතාවය තියෙනවා. දැන් මම in the middle of that අපේ අම්මලා වෙනුවෙන් අපි දැන් ගයක් හදනවා. මම මාරම සතුටින් ඉන්නේ. يعني මම සමහරවිට මම හිතනවා මම මේ වෙලාවේ මේක කරලා හිර වෙයිද කියලා තැනක මම ඉන්නා. නමුත් නෑ, මම කොහොම හරි කරනවා කියන තැන ඉන්න. මොකද දැන් මම ඉන්නා වගේම මගේම ගෙදරක මට ඕනේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේම ගෙදරක ඉන්න. ඒ ඒ achievement එක ගත් දවසක මම මාර හැපි වෙයි. මේක ලොකු achievement එකක්. මම නම් ඇත්තට morally විතරේ support කරන සචිරි තමයි full ඒකේ බහැලා වැඩ කරන්නේ. ඉතින් hats off to you all. ලොකු දෙයක් එතන කරනවා ඒගොල්ලන්ට. මොකද ඒක හැම ෆැමිලි එකම වෙනස්. හැමෝගෙම පේරන්ට් උදව් ඕනේ නැහැ. සමහර පේරන්ට්ස් ඉන්න පුළුවන් well sorted, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඕන නම් තවල් බබාලට ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. සමහර අය ඉන්නවා තමන්ගේ උදව් ඕනේ, සමහර අය ඉන්නවා සෑහෙන උදව් ඕනේ. ඉතින් එක එක කැටගරීස් වල අපි ඉන්නේ. ඉතින් ඒ කරන්න ඕනේ අපි කරන්න ඕනේ. අපි ඒගොල්ලන්ට feel වෙන දෙනවා නම් අපි ඔයගොල්ලොත් එක්ක ඉන්නවා කියලා හැම දෙයකටම. ඒක මාරම يعني for you it'll you'll feel very you know great for yourself. ඉතින් එහෙම ඉන්න තියනවා නම් සල්ලි ඇති, නැතුව අර කිව්වා වගේ ගොඩාක් ඕනේ නැහැ. ස්ටැක් කරගන්න ඕනේ නැහැ. ඕනේ නැහැ, ඕනේ නැහැ. අනිත් එක මම හිතන්නේ අපි වෙනුවෙන් කරගත්තම ඇති. අපිට සහ අපේ අම්මලා තාත්තලාට. ආවින් එයා යා වෙනුවෙන් කරගන්න. අපි කරා වගේ. අපි එහෙම ලොකු සපෝට් එකක් දෙන්නේ නැහැ ඔයාලට. මොකද ඔයා සහ ඔයාගේ ඉදිරි ජෙනරේෂන් එකට ඔයගොල්ලෝ වැඩ කරගන්න. මොකද එහෙම කට්ටිය මාර strong. තමන් වෙනුවෙන් සහ survivors
ඒ තමන්ගේ ඉස්සරහා වෙනුවෙන් තමන් තනින් වැඩ කරගද්දි ඒගොල්ලෝ මාර ස්ට්‍රොං. ඒකින්ද පේරන්ට්ස් ලත් මේක බලාගෙන ඉන්නවා නම් ස්පොයිල් කරන්න එපා. තමන්ගේ දරුවව හැමදේම දීලා ස්පොයිල් කරන්න එපා. එයාට ඒ වටිනාකම දැනෙන්න දෙන්න, ඒගොන්ට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න දෙන්න, ආෆ්ටර් සම් ඒජ් ඒගොල්ලන්ට ඒක මැනේජ් කරගන්න දෙන්න. ඒක මාර වටිනව ඒ ඕගොල්ලෝ නැති දවසක ඒගොල්ලන්ගේ ලයිෆ් එක ඒගොල්ලන්ට හදාගන්න. ඒක හරියටම. So yeah, that is it. Yes, අපි මේ ටොපික් එක පටන් ගද්දි අපි දෙන්න ටොපික් එක තමයි කතා කරගෙන ආ පොඩි අර පොයින්ටර්ස් ටික ඔළුවේ තියාගෙන ආ. ඉතින් කන්වර්සේෂන් එක ෆ්ලෝ වෙලා ගියා. මං හිතන්නේ ගොඩාක් අපි හිතරතර අපි කතා කරා. So good conversation. Okay. අපි හැමදාම කියනවා. ඕගලන්ට සල්ලි කොයි වගේද දැනෙන්නේ? ඕගලන්ට සල්ලි ඕගලන්ගේ ලයිෆ් එකේ මොන වගේ පාර්ට් එකක්ද ප්ලේ කරන්නේ? ඒ වගේ දේවල් අපිත් එක්ක ෂෙයා කරගන්න අපි කැමතියි. මොකද අපි දන්නවා චැට්පොට් එක බලන ඕගලන් කමෙන්ට්ස් උත් බලනවා. ඉතින් හොඳ කන්වර්සේෂන් එකක් කියලා අපි හිතනවා. මේකෙන් ඔයගොල්ලන්ගේ ලයිෆ් එකට මොනවා හරි එකතු කරගත්ත නම් ඒකත් අපිට පල්ලෙහැන් කියන්න. Yes. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් ආය හම්බෙමුනේ. ඔව්. ආය හම්බවෙමු චැටපොඩ් එකෙන්. ඔයගොල්ලන්ගේ තියෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට කතා කරන්න ඕනි කියලා හිතනවා නම් ඒවත් පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න. Yes. ඔයගොල්ලන් කමෙන්ට්ස් හැමදාම වැඩි වෙන එක වගේ තමයි අපි දකින්නේ. අලුත් කමෙන්ට්ස් මාර heart felt comments තියෙනවා. ඉතින් thank you ඒවටත්. අපි මේ අදත් සෑහෙන ලොකු comment එකක් කියවුවා ගිය මේ අපේ චරිත්ගේ wild cookbook episode එකෙන්. එයාගේ business එක නැති වෙලා එයා මාර වැටලා ඉන්න වෙලාවක බලපු episode එකක්. එයාව ගොඩාක් encourage වුණා කියලා. So good luck to you. ඔයා බලන් ඉන්නවා නම් and අපි බලන හැමෝටමත් ගොඩාක් thank you අපිට දෙන ආදරයට. එහෙමනම් අපි chatbot එකෙන් ඊළඟ දවසෙත් හම්බ වෙමු. Thank you so much for watching and subscribe our channel for beautiful conversations. Yes. See you. Bye bye.